මෙම දෙනාටම තෙරුවන් සරණයි අද දෙදස් විසේ කවුරුද්දෙ දෙසැම්බර් මාසේ හතරවෙෙනනිද. අධපි මේේ රැස්සලායිඉන්නේ පට්ටාන දම්ම සභහව මගින් පවත්ව වන අභිධම්මා චරය උපාධිපාට මාලාවේ. පළමුුවස්සර සඳහාවන්න දේශන මාලාවෙන් හදට නියමිත ආඩම කරගෙන යන්නටයි. අපි පළමුුව තෙරුවන් නමස්කාර කරනයි දෙමු. සාධූසාධෝ සාධූ. නමුතස්ස භගවෙතු ඇරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවෙතු ඇරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස තිත්ත මති ගම්බීර මනන්ත නයමන්්ඩිත පට්ටානං සම්ම සන්තස්ස විමලා මිත බුද්ධයා යස්සදි හානිකමිින් සු සුභාචබන්නරන්සිියෝ නීලපීතාරත්තසිතා මංජිත් හාචපභස්සරා ත ලෝකනතං සුගතන් ගම්මංච සිිනසේ විතන් සංගන් නිරන්සෙටහන් නමා සිරසාදරංසාධසාධසාදුු. හොඳයි අපි අධි දවසෙත් පාඩම පටන් ගනිම අද අපිට විශේෂ මාතෘකාවක්තියන්නේ හැම දෙනාම වැඩි කැමැත්තකුත් ඇති. ඒ තමයි පටිච්ච සමුපාදය. ඉතින් හැම ම දන්නවාන මේක අතිශ්‍යය ගැඹුරු පාඩමත්. ඉතිං අපේ ශක්ති ක්‍රමාණයෙන් තමයි අප මේ විස්තර කරන්නේ මේ පාඩම සඳහා මම මෝඩිකව අරගත් විධර්ම මාර්ගය පොත්තත් ඒ වගේම ඒේනුකානේ නායක හාමුදුරුවන්ගේ පටිච්ච සමුපාද විවරණය කියන ගන්තරත්නය ඇසුරෙන් තමයි ම පාඩම සම්පාදනය කළේ ඔගොල්ලත් ඒ පොද් දෙක විශේෂයෙන් කියවන්න ඒ හැර වෙනත් මාවිසින් හදපු සටහනක් කියල දෙයක් මාමිහිදී දිරිපත් කරන්නේ නෑ හනිසාවින් අර විභාගටය දිරිපත්වෙන අය සඳහා අභිධර්ම මාර්ගය පුතය තියෙන කරුණු සෑහි ගැම්ඹුරින් මේ ගැන් අවබෝධ කරගන්න කවචුට්ටක් විස්තර දැනගන්න කැමති අයට තේනුකාන නායක හාමුදුරුවන්ගේ පටිච්ච සමපාද විවරණය කියන පොත කියව්වන ෝ කරුණු දැනගන්නට පුළුවන් සරල අයුරෙන්. හොඳයි මෙතනද අපේ පටිච් සමුපපාදය කියන මාතෘකාවයටති අපි විස්තර කරන්නේ අර දවාදසාංගික පටිච්ච සමුපාදය එකයන්නේ අංග දොළහකින් යුක්තවෙච්ච පටිච්ච සමුපාදය මොකද රිිපිටකය තුළ ටික සමුපපාද දේශනා රාශියක් තියෙන. එක එක ආකාරයට මේ කරුණු පුළුපපාදක්වපු විශාල සංක්‍යාවත් තියෙනවා. ඒ එක එක දේශනාවන්ගේ අඩංගුවෙන කරුණු සංක්‍යාව එකනෙකට වෙනස් වෙන්නත් පුළුවන්. ඒ ඒ පුද්ගල අධ්‍යාශය වෙනුවෙන් ඒ තැන දේශනා කරපු දේශනාවන් එකනෙකට අඩුවැඩි වශයෙන්. ෙනස්කම් දකිින්ට පුළුවක් නමුත් ධර්මතාවය එකමයි මෙහිදී මම විස්තර කරන්නේ හර කලින් කිව්වවා වගේ කේනුකානය නායක හාමුදුරුවන්ගේ පටිච්ච සමුපාද විවරණය පොතමූලික කරගෙන. වැඩි දෙනෙක් අපි අහල පුරුදු. අංග දොළහකින් සමන්විත පටිච්ච සමුපපාද නායකමය තමයි මෙහිදී අපි විස්තර කරන්න. මෙතන මේ අංග දොළහක් තියෙනවා කිව්ව හම. ඒ වෙනත් ආකාරයකිනුත් තන්නන් මට කියන්න පුළුවන් මෙතන සසරේ භව තුනක් ඉදිරිපත් කරමින් තමයි මේ දවාදසාංගික පටිච සමුපාදය විස්ත්‍ර කරලා තියෙන්න්නේ. අවි්‍යාපච්චයා සංකාරපච්චයා විඤ්ඥානං ආදී වශයෙන් අවසාන කරනවා ජාතිජරාවයාදී මරණ සෝක පරිදේව එ එකකම්ම අංග දොළහක් හැටියට විස්තරචරන තැන මේ භව වශයෙන් ජීවි වශයෙන් අරගත් තනම් අතීත ජීවිතය වර්තමාන ජීවිතය සහ අනාගත ජීවිතය කියලා එමන ත අතීත භවය වර්තමාන භවය අනාගත භවය කියල බව තුනක් උදාහරණයට ගරිගනිමින් තමයි මේ පටිච්ච සමුපාද විවරණය මෙිහිදී දිරිපත් කරලා තියෙන්නේ දැන් භව තුනක් එකට අරගෙන එහිදී මේ දුක කියන ධර්මයේ පැවැත්ම ඉදිරිපත් කලා කියන්නේ මුළු සංසාරයම අරගත්තා හා සමානයි. ඇයි අපි මේ භවයේ ඉන්න අපිට පෙර භවයක් තිබුණා කියලා. එහි ඉඳලා මෙහාට ආව කියන අදහස් අරගත්තා ඒ වගේම මේ භවයේ ඉඳලා මතු භවයකට යන වගත් අපි මෙහිදිී සාකච්ඡා කරනවා. ඒ අනුව මේ භවයේ ඉන්න අපි මේ භවයට පැමිණේ පෙරභවයකින්ය කියලා කියන පදනම මතම අපි ඔය නයාය පෙර භවයට ගිහිලධරන්නකු බලන්න එතුකොට මොකුදුවවෙෙන ඒ පෙර භවයටත් අනිවාර්යෙන්ම ඊට පෙර භවයක් තිබුණා කියලා කියන්නට වෙනවන ඒ වගේම තමයි මතු භවය කියනකොට අපි මතු භවය ගැන කියල් දැන් අපි මෙහෙම කතාගරෙනා මතු භවය කියලා මෙතනින් මැරිලා මතු භවය ඉපදුන හමය ඒ මතු බවයටත් පෙරභවයක් තියෙනවා වර්තමාන භවයක් තියෙනවා එහෙමනම් එතනදිත් අනාගත භවයකුත් තිබිය යුතුයි. මේ අනුව මේ බව තුනක ඉදිරිපත් කිරීම තුළ මේ පටික්ෂ සමුපපාදය කතා කරනවා කියන්නේ මේ දුක කියන ධර්මතාවයේ පැවැත්ම සසර පුරාවිහිදී යන ආකාරය මනාව විස්තර කිරීමක් වෙනවා මේක බවතුුණකට විතරක් සීමාවිච්ච දෙයක් නොවයි කියන එක තේරුම්ගන්නට ඕනේ. හේතුව ඇතිකල් හි පලය හටගන්නා ධර්මතාවය තමයි මෙහි දිවිස්තර වෙන්නේ. එහිමනං හේතුව නොනැසී පවතිනතා කල් පලය ඇතිවීමටට ප්‍රස්ථාතියනවා ඒ නිසාවෙන් මෙය හේතු පලවාදය මේ විදිහට එකක් කනිෙකට චක්්‍රයක් බවට පෙරලෙමින් ඉදිරියට ගන් කරන වහහිමනන් සසරට පැවැත්ම ඇත නැති විස්තරවෙනවා අපි දැම් කොනකින් පටන් ගනිමක බලන්න මේ මම මෙහෙම කියන්න. දැන් පරමාර්ථ ධර්ම ගැන මේ අභිධර්මය තුළ කතා කරන්නේ. මේ පරමාර්ත ධර්ම ඇතිවෙන්නේ කොහොමද කියලා හිතන්ඩ ගත්තහම? දපටන අදහස් සමහරයකිව්වා මේ ඉබේ ඇතිවෙන දෙයක් කියලා තවත් සහර දුරකට හිතාගෙන යන කොට සමහරයකිව නෑනෑ බේතිවෙනවන්නේ එහෙමවිෙන්ට බෑ මේක මැ අති විශේෂ පුද්ගලයකුගේ මැවීමක් තමයි මේ කිය. මේ විදිහට අපි දන්නවන විධාකාර දෘෂ්ටි ඇති වෙච්ච කාලයක් තිබුණ දැනටත්තිවතියෙනවානි ඒක දෘෂ්ටි වලට පත්විච්ච අය ඒඒ දෘෂ්ටිය තුළ හිඳමින් ඔවුනට වැටහෙන ආකාරයට මේ සස්තර පැවැත්නො විස්තර කරගන්න උත්සාහ කළා උදාහරණයක් හැටියට ගත්තොත් සමහර කෙනෙක් හිතුවා තමාගේ ජීවිත අත්දකීන්දිහා බලලා මේ ශරීරය කියල එකක් තියෙනවා ඒවගේම ආත්මය කියල දෙයකුත් තියෙනවා ඇැබැයි මේ ආත්මයත් ශරීරයත් එකටම පවතින එකටම තියෙන එකම දෙයක් කියලා සලකපු කට්ටියක් හිටිය. ඒ අනුව ඒ කට්ටියගේ දර්ශනය අනුව මේ ආත්මයක්ත් ශරීරයත් එකක් කියලා ගත්තන අපගේ මියයාමෙන් පස්සෙ මුකද වෙන්න මේිය යනවා කියන තැනදි මේ ආත්මයයි ශරීරයයිත් දෙක නැත්තටම නැතිවෙලා යනවා. එහෙම නම් එතනදි නැවත පරලුවක් තියනවා කියන අදහස ගැලවෙනවා නැති වෙනා ඒ අනුව පරලොුවක් නැත කියන තර්කයෙන් උච්චේදවාදයට වැටෙනවා කියලා විස්තර වුණා ඒක පැත්තා සෝකම තව පැත්තක් තියෙනවා තව සමහර හිතුවා අපිට ශරීරයක් කියල එකක් තියෙනවා ඒවගේ ආත්මී කියල දේවකුත් තියෙනවා හැබැයි මේ ආත්මයයි ශරීරයයි කිය එක නෙමෙයි මේක දෙකක් ඒ අනුවමොකද වෙන්නේ අපිට බෞතික අත්දැකීම් තියෙනවා ශරීරය මැරෙනවා කියලා මලමිනිියක් ඉතුරු වෙනවා. එතැනදී මේ දෙවැනි දෘෂ්ටිය ගත්තා අය හිිත්තුවා හරි ශරීරයන මැරුණ මේ ආත්මී මැරුුණෙ නෑ. එහෙම නම් ආත්මය මේ ශරීරය අතහැරලා පරලෝකට යනවා. කියල අදහසක් ගත්ත තව පිරිසක් හිටියා. ඒ අනුව ඔවුන්ගේ දෘෂ්ටිය අනුව මේ ආත්මය කියන්නේ නොනැස්සී එක් භවයකින් තවභාවයකට යමින් ගමන් කරන යම් කිසි නිත්‍ය වූ දෙයක් කියන අදහසකට එළමෙන්ට ගත්තා. ඒ අනුව ඒක විස්තර වුණ ඇත ආත්මයක් ඇත කියන අර්ථයෙන් ශස්වත දෘෂ්ටිය කියන දර්ශනයට ඒක වැටුනා. ඒ දෘෂ්ටියට එවැනි අදහසක් ගත්ත අය ශස්වත දෘෂ්ටි ගතිකයෝ කියලා විස්තර වුුණා. මේ ආකාරයට විවිධාකාරවයි මං දාහර දෙක් විතරයි කිවේ. විවිධාකාර මත ඉදිරිපත් වෙන ලෝකයකදී. කතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේලොවට මෙතෙක් නොවස්සූ ධර්මයක් විස්තර කළා. ඒ අනුව අපිට මතකයි දමචක් අපවත් වන සූත්‍රයේදී පස්වද මහනුන් අමතා බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්ත දෙකක්තියෙනවා එකක් කාමසුපල්ලි කාන යෝගය අනික අත්ත කියල මතාන යෝගය ඒ දෙකා අතරින්ම ඒ ඒේතේ භික්තවේ උබේ උබෝ අන්තේ අනු පගම්ම මජ්්‍යිමාපටිපදා තතාගතී නබි සම්බුද්ධ. අන්න ඒ අනුව ඒ කියන උච්චේද දුෘෂ්ටියයට හෝ ශස්වත් දෘෂ්ටියට නොවැති මධ්‍යම ප්‍රතිපදාවකින් මධ්‍යම වූ දර්ශනයකින් තථගතයන් වහන්සේ ධර්මය දේශනා කළයි කරනවයි කියලා ඒක උන්හන්සේ හැඳින්වා හේතු පල දමක් කියලා. හේතුව ඇති තැනකති පලය ඇතිවෙනවා ඒතුව නො නැසී තියෙනතා කල් පලය ඇතිවීමේ සම්භාවීතාව තියෙනවා ඒ අනුව හේතුව පලේ බවට පත්වෙනවා ැතතක් හේතුවක් බවට පත්වන්නට අවස්ථාව ලැබිෙන ගමන් නැවතමොකදවෙනි මේ චත්‍රය නොකඩවා කැරකින්නට ගන්නවා ඒ අනුව හේතුව ඇති තැන පලයක් තියෙනවා යම් කිසි ආකාරයකින් මේ පලය නැවත හේතුවක් බවට පත්වුණොත් නැවතත්ඵලයක් උපදිනවා. මේ කියන පදනම මත මේ හේතුඵල දේශනාව ඉදිරිියක විස්තර කලා ඒ අනුව. යමත් කරණකොට පලය පැමිණේද එතනදී මේ පැවැත්ම පවතින වග දේශනාවුව දැන් මේ පාඩන ස්තරහාට විස්තර කරන කොට ඔොය හේතු පලවාදේ මත අපිට යම් යම් විශේෂ වචන වගේයක්තියනවා පුරුදුවෙන්නට. එකත් තමයි ප්‍රත්‍ය කියන වචනය. මෙම නැත්තං ඒකට අපි සරලව කියන හේතුව කියලා. පටික්ෂ සෞපාද දේශනාවේදී ඒක ඩිවස්සයෙන් හේතුව කියල අප කතා කරනවා ප්‍රත්‍ය කියලක් කතා කරනවා. ක පට්ටාන දේශනාවට එන කොට නම් ප්‍රත්්‍ය කියලම තමයි කරනවා. ොකද ප්‍රත්්‍යයක් කියලා කිය මොකද හේතුවක් කියර කියන්න. අනිකක් ඇතිවීමට උපකාරවෙන දය ප්‍රත්්‍යයයි හමනත්තන් හේතුවයි. ඒ කියන්නේ යමත්තරණකොට තවදයක් ඇතිවෙනවා නම් ඒන්න යමත් කරණකොට පලය පැමිණෙනවා නම් පලය කියල කියන හේතුව මගින් නිපදවන දේ. අන්න ඒකට අපි කිව්වා පලය කියල එමනම් හේතුව නිසා පලය ඇති වෙනවා. වචනයකින් කිවොත් ප්‍රත්තිය නිසා පත්යෝත් පන්නේය ඇති වෙනවා අපි උදාහරණයක් කරම් බල සරල උදාහරණය ගිනිපෙට්ටියයි ගිනිකූරයි කියන හේතු ධර්ම දෙක යෙදීම නිසා ගින්දර කියන පලය ඇතිවෙන වගේ පියත් දැකළ තියෙනවා මෙතැනද ගින්දර කියන පලය ඇතිවුණේ පෙරනොතිබීමයි පරිසරයේෙන් නොතිබුණු ගින්දර කියන ධර්මතාවය මේ ගිනිපෙට්ිය ගිනිකූරය ක්‍රියාකාරත්තුවය නිසාවෙන්න විද්‍යාමානුන්නා ඇති වුණා එහෙම නං මෙතනද මේ ගිනිපෙට්ටිය සහ ගිනිකූර කියන කාරණය මෙහිදී හේතුව එහම නත්තම් ප්‍රත්ති ධර්මය හැටියට විස්තර වෙනවා. ඇයි ඒක නිසා තමයි ගින්දර ඇති වනේ. එහෙම නම් හේතුව නිසා ඇති කළ පලයට අපි කියනවා තවයොත් පන්නේය එමනැත්තං පලය හේතුව කිවොත් පය ත්‍යධර්මය කිවොත් තවයුත් පන්න ධර්මය ඒක පැහැදිලී එහිම නං හේතුව නිසා පලයක් ඇතිවුණම්. එතකොට හේතුව මගින් ඇති කළ පලය හේතුවෙන් අන්‍ය වූදයක් හේතුවයෙන් පරිබාහිරවූදයක් හේතුව හා විෂම වූදයක් මොක හේතුව හා සමාන වෝදයක් නෙමී යතැන දඇතිවිය යුත්ත. මොකද හේතුවට සමාධයක් නැවත ඇත්ව වන මත නතවාදයක් හෙම නෙම මේ මේ කියන හේතු ධර්මටික එකතුවීම නිසා හේතුධර්මයන්ගෙන් අන්‍යවෝද පෙර නොපැවතුනා වූද අලුත්ම දෙයක් හිතන ඇති වෙන. දැ ගිනිකූරේ මේ තියන ගිින්දර ටික ආවලතනින් ආවක ලි ගඩ බැෑනි. මේ කියන ක්‍රියාකාරිීත්වය නිසාම ඒ මොහොතේ එතනම ඇති වුුණ. එහෙම නම් පෙර නොතිබූ ඇතිවෙච්ච දෙයක්. අහුත්වා සම්බූති මේක ප්‍රත්‍යයෝත් පන්නයක්ම කියල කිව්වේ. ඒ හේතුධර්මය එම නැතන් ඒ ප්‍රත්‍යධර්මය යෙදුනේ නැත්තන් මේ කියන ප්‍රත්‍යයෝත් පන්නේය හැදෙන්න්නේ නෑ ඇතිවෙන්න නෑ උපදි න්නේන. මේ කියන පළය උපදින්නටනම් අර කියන අදාළ හේතු ධර්මය පැවතිය යුතුමයි මේක තමයි මචිමනිකායි අනුපද සූත්‍රය තුළ ඉතා ලස්සනට විස්තර වුණ අහුත්වා සම්ගෝන්ති පුත්වා පටිවෙන්තීති. පෙරනොවී උපදී කිපිද වැනිසෙ. මකද පිදිච්ච ධර්මයේ ස්වභාවය තමයි නැති වෙන එක. ඒ ඒ සඳහා අපිට කරන්නට දෙයක් නෑ. යමක් ඉපදුනානම් ඒදේ නැති වෙන්නට ඕ. එකස භාවය පැහැදිලින් ඒ අනුව මේ කියන පටික්ෂ සමුප්පාද දේශනාව තථගතයන් වහන්සේ විසින් ලෝට හෙළි කලා ඒ නිසයි ඒකට කුබ්බේ අනුස්සු තේසු දම් මේසු කියලකිවේ එතෙක් පැවති විවිධාකාර වූ මති මතාන්තර පරිබාහිරම. අලුත්ම ධර්මයක් විදිහට මේක ඉදිරිපත් වුණා ඉදිරිපත් කළ ආපාරතුනක් තියෙනවා කෙටි දේශනාව හැටියට එම නැත්ත ඊළඟට මධ්‍ය දේශනාවක් හැටියට දීර්ග දේශනාවක් හැටියට මේක විස්තර කළා කෙටි දේශනාව හැඳින්ව චතුරාරය සත්‍යය දේශනාව කියල එහිදි කාරණා හතරයි විස්තර වුණේ දුක්කාරය සත්‍ය සමුදාරය සත්‍යය නිරෝධාරය සත්‍ය මාර්ගාරය සත්‍යය කියලා රණා හතරකින් මේක විස්තර කළා එය තේරුම්ගන්නට අපහසු අයට ඊට වඩා දීර්ග විස්තරයක් ඉතිරි පත්කරමින් අංග දොළහකින් සමන්විතව පටිච්ච සමුපපාදය කියන මාතෘකාවයටකි මේක විස්තර කළා එහිදී අංග දොළහක් සහිතව දීර්ග වශයෙන් එක විස්තර කරල පෙන්වා එක්ෙක් හේතුවක් එක්කෙක් පලේ බවට පත්වෙමින් මේ ඉදිරියට යන සංසාර ප්‍රයවෘත්තිය. ඇන්නත් නොනැවති තවදුරටත් ස්තර හට විස්තර කරන තතාගතයන් වහන්සේ පට්ඨාන දේශනාව ගෙන හැර දැක්වවා අපි එක ළඟ පාඩමේදි කරනවා පට්ඨාන දේශනාව තුළ අංග විසිහතරක් සහිතව මේ හේතු පලවාදය ඉතා දීර්ධ වශනෙන් මිස්තරරලා පෙන්වා. කොයි තරන් දීර්ගවද කිව්ුවොත් අපි එතනෙ හඳන්නනව අනන්තනය සමන්නාගත සමන්ත පට්ඨානය කිය හඳුන්නනවා. මේ මිදිහට මේ පටිච්ච සමුපාද දේශනයේම නැත්නම් හේතු පල දේශනේ ත් චතුරාර්ය ශත්‍ය වශයෙන් පටිච්ච සමුපාද වසයෙන් පට්ඨානය වසයෙන් ආකාරත්තුනකට විස්තර කරලා තියෙනවා මේ ප්‍රධාන ආකාරතුන ඔය එක එකක් යටතේ බොහෝ ගණනක් සූත්‍ර ධර්ම ඉදිරිපත් කරමින් මේක සමාජිකත කරන්නට දතාගතයන් වහන්සේ අධි වෙහේසක් අරගත්ත වග පිධන්නවා උහර නැට්ුටරිු අපි අරගත්තොත් මේ හේතු පල දේශනාව විධායුරින් විස්ත්‍ර වෙලා තියෙනවා මේ තින් එහෙම මං උපටාගත්ත යම් යම් දේශනා පාට කිහිපයක්. පල එකක් බලන්නපු මජිම නිකායි මජිම පණන්නසකයේ පරිබ්බාජක වගේ සපුළු දායි සූත්තරය ම මේ කරගත්තා ඉමස්මිං සති ඉඩං පෝති ඉමස්ස උප්පාදා ඉදං උපජ්ජති. ඉමස්මින් අසති ඉදන්න හෝති. ඉමස්ස නිරෝධ ඉඩං නිරුද්ජති. මොකදද මේ කියන්නේ. ඉමස්මිින් සති ඉදං හෝති. මේ ඇතිකල්හි මේය වෙයි. මොකක්දද මේය කිව්වේ. මේ අවිද්‍යාදී ප්‍රත්තේ ඇතිකල්හි මේ සම්ස්ථාරාධී පලය වෙයි. ඉළඟට ඉමස්ස උපාදා ඉදං උපද්ජති. අවිද්‍යාදී ප්‍රත්්‍යයාගේ පැත්මෙන් මේ සංස්කාරාදී පලයකුපදී. ඊළඟට. මේ අවිද්‍යාදී ප්‍රත්්‍යයෙන් නැතිකල්හි, ඉමස්මින් අසති, මේ අවිද්‍යාදී ප්‍රත්්‍යය නැතිකල්හි, මේ සංස්කාරාදී පලයද නොවෙයි මස්ස නිරෝධායිදං නිරුද්ජති. මේ අවිද්‍යාදී ප්‍රත්‍යයාගේ නිරෝධයෙන්, මේ සංස්ථාරාදී පලයද නිරුද්ධ වෙයි. හේතුව ඇතිකල්ඩි පලය තියෙනවා හේතුව එපදීමෙන්ම පලය උපදිනවා. හේතුව නොමැත්තේ නම් පලේද හේතු නිරෝධයෙන් පලේදි නිරුද වෙනවා. මේ තමයි මේ පළවෙනි දෙසනාපාටයේ සරලර්ථේ. ඒ අනුව හේතු පල දර්ශනය ඉට ලස්සනට දෙතන විස්තර වුණා. පවතැනක්මට හම්බ වුනාා සුද්ධගනි කායි සාරිපුත්ත තේරාපිධානය තුළ අපි හෝ විට අහලතියෙන හොඳ ගාථාවක් මට අම්බ වුණා ඒ දම්මා හේතු පබවා තේසං හේතුම් තතාගතෝ තේසංචයෝ නිරෝධෝ ඒවන්වාදී මහා සමනුම අසජීරහතන් වහන්සේ උපතිස්ස පිරිවැජයට දේශනා කරපු ගාතාව උතිෙස පිරිවැජ හුවවන සාම ස්වාමීන් වහන්සේගේ සංසුම් නිදුරුවන් දැකලා පැහැදිලා උගහන්සේ කුමන ධර්ම දරන්නේද කියලලා හ පුහමණ විස්තර කලේකත් ඒ දම්මා හේතු පබවා හේතු ප්‍රභව වූ ෙවත් හේතුන් නිසා ඇතිවන්නා වූ යම් පලධර්ම කෙනෙක් කියනව නම් ඒ පලධර්මයන්ගේ හේතුවද තතාගතයන් වහන්සේ වදාළ දෙසේම උන්වහන්සේ එක හේතු ධර්මයන්ගේ වැලැක්මයි එම නැත්තන් නිරෝධයද. ඒේතු නිරෝධයෙන් ඇතිවන්නා වූ පල නිරෝධයද. දේසනා කළ මහාශ්‍රමණයන් වහන්සේින් අන්නෙ බඳු කනෙක්. මේක විස්තර කරනකොටම ඉන්ද්‍රිය ධර්මතාවයෙන් දියුණු වෙලා හිටිය ඒ. ප්‍රතිිස පරිවැජියය සවාන්තත්වයට පත්ව නමේ හේතුඵල දහම නිවැරදි අවබෝධ කර ගත්තා. ඊළඟට බන තවය එකක් කම්බ වනා තව තැනකද කම්මා විපාකා වත්තන්ති විපාකෝකම්ම සම්බවෝ, කම්මාපුනක් බවෝෝත ඒවං ලෝකෝ පවත්තති ො බල විශුද්ධිමාගේ කංකා විතර විශුද්ධය විස්තර කරන තැන. කම්මා විපාකාවත්තන්ති, කර්මය නිසා විපාකය පවතී. කර්මය කියන එකෙත හොට හේතුව විපාකය කියන එක පලය. කර්මය නිසා විපාකයේ පවී. විපාකෝ කම්ම සම්බවෝ. විපාකය කර්මයෙන් නුපදී. අම්මා පුනක් බවෝ හෝතයි.ඒ නිසා පුනර්භාවය වෙනවා මෙසේ සත්ව ලෝකයේ පවතිී එකත් ලස්සන විස්තර කිරීම.තවතැනැක්මට හම්බව වුණ. නැදං අත්තකතම් බිම්බන් නයිදම් පරකතංගගන් හේතුම් පටිච්ච සම්බූතන් හේතු බංගා නිරුජ්ජතියේ සංයුක්ත නිකායි සගාත වගේ සේලා සූත්‍රය තුළ. සේලාමීණින් වහන්සේ අර මාර්යාට දීපුත්තරය. මාරය එන ඇහුවන ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නයට දී පුත්ත්‍රය තම මේ තියෙන්. නයිදං අත්තකතම් බිම්බන්. මේ ආත්මභාවේ තමා විසිංකරනල දක් නොයෙයි. නයිදන් පරකතන් අදහන්හි වගේම මේක වෙන කෙනෙක් හදපු දේකුත් නෙමෙේ. හේතුම් පටිච්ච සම්බූත, හේතුකාරණයදීමනි සයි මේක ඇතිවුණේ. ඒතුව බිඳීමෙන්යද නිරුද්ධ වෙනවා මෙතන බිම්බං කියල කිව්වෙේ හාත්මභාවය. අගං කියල කිව්වෙ තාත්මභාවේ. මේ දී වශයෙන් අපි ත්‍රිපිටකය පරිහිහරණය කරද විධ තැන්වල විධ ආකාරීෙන් මේ හේතු පල ධර්මයේ දේශනවෙචත ඉතා ලස්සන දේශනා පාට අපිට හම්බු වෙනවා මේ අපිට අමුතු දේවල්ල මේ අපි ධර්ම දේශනා තුළදී පලතින විස්තර විමසලතින තැන් ම ඒවා අර්ගෙන මතක් කලා විතරයි දැන් අපි තවචුට්ට කිස්සර හටය මේ හේතු පල ධර්මය ඉගෙන ගැනිද්දී අපිට මූලික කාරණ ටික අවබෝධ කර ගන්නට ඕනි. ඒතමයි හේතුව සහ පලය කියන්නේ වෙන්නම් වෙන්නම කාරණා දෙකක්. කිසිවිටකත් හේතුව පලය වෙන්න නෑ ඒැන හේතුව පලට සමානවෙන්න නෑ. එකැ හේතුව මගින් හේතුවක් උපදිනවන්නේ හේතුවෙන් අන්න වූ වෙනත් ධර්මයක් උපදිනවා ඒක පලය කියල පි හැඳදිනවා. කිය ඒවිසින් तुएं थे तुएं थे तुएं 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 ී හදනවා මිසත් ඒ විසින් ඒ හදනවා කියන කාරණය නෙමී මෙතන දිරගන්නේ. තමා හා සමානඵලයයක් උප දිනවා කියීනක නෙමෙයි මෙතනදි කියන්නේ පලය හේතුවෙන් වෙන සූධර්මයන් වෙනකත්වයා පලය කියන්නේ හේතුවේ අවස්ථා පරිනාමයකුත් නෙමෙයි හේතුවෙන් අන්න වූ හේතුවෙන් පරිබාහිර වූ වෙනමම දෙයක් ඇති කරනවා අන්නේ එක තමයි මේ හේතුඵල ගහම තුළ විශෂෙන් මතක් කරගන්න ඕෝනින් ඊළඟට පධර්මයට හේතුධර්මය ආධාරයෙන් නොමැතිව ඇතිවෙන්නට බෑ ඒකයි මෙහිතියෙන සම්බන්ධතාවේ. හේතුව නිසා පලය ඇතිවෙනවා කියල කියන්නේ මේ පලය ඇතිවෙන්නට නම් මේ හේතුව තිබිය යුතුමයි. මේ හේතුවේ ආධාරය නොමැතිව පලය ඇතිවිය හැක්කක් නොවේ. හරිද හේතු නොමැතිව පලව ඇතිවෙන්න ැහැ. ඒක තමය අප පීළඟට තේරුම්ගන්න ොන කාරණි. ඒ වගේම පලය කියන එක පෙර නොතිබීප අලුතින් මඇතිවිවෙච්ච දෙයක් කර ගනිපුර උදාහරණින් ම පෙන්නුවන අවල් ැනති විච්ක මෙතතින්ටාව නෙමේ අලය කියන්නේ මේ හේතු ක්‍රියාකාරිත්වය නිසා අලුතින්ම ඇතිවූ දෙයක්. අවුත්වා සම්බූති හුත්වා පටිවෙන්ති. පෙරනොවී උපදී හිපිද වනසෙ එක තමයි පදනම. ඒ වගේම තවකාරණයක් තියනවා මූලික කාරණයක් ඒ තමයි නානා හේතුයෙදීමෙන් නානා පල ඇති වෙනවා. මෙතන හේතු කල දහම කිය අපිට හැදිලිුවපේෙන් අවිද්‍යාපච්චා සංකාරා ආදී වශයෙන් විස්තර වෙන එක පිළිවෙලට යන අංග දොළහක් එහිදී අවිද්‍යාව නිසා සංස්කාරය ඇතිවේ කියලා කිව්වට ඒ කිය තියෙන්නේ ප්‍රධන හේතුව පමණක් කිිස්මතු කරමින් ඉදිරිපත් කරපු දේශනා විලාසයක්. එසේ නොම ඇතිව මේ බුදු දහමේ විස්තර වෙන හේතු පලවාදය එක හේතුවක් නිසා එක පලයක් ඇතිවෙනවා කියන කාරණයෙන් නෙමයි විධ හේතු නිසා විවිධඵල ඇතිවෙනවා ඇැබැයි පටිච සමුපාදය තුළ ඒ විධ අතරින් ප්‍රධාන හේතුවක් කියලෙක් ඉස්මතු කරගෙන ඒ ප්‍රධාන හේතු මගින් ඇති කරන විවිධ පල අතර ප්‍රධානඵලය කියල එකක් නම් කරගෙන තමයි විස්තර කර තිනේ ඒ නිස්සයි අපිට අවිද්‍යාපච්චා සංකාර සංකාරපච්චා විඤඥාන ආදීවස්ලෙන් එක එක වචනයක් විතරක් යෙහි දක්වන්නට පුළුවන් වෙන ්‍රධානන අය විතරක් ඉස්මතු කරමින් ආපු නිසා. අප මේ සසන්ධනය කොත් එම පට්ාන දේශනාව සමඟ පට්ටා නේදී හෙම නෙමේ තන පැහැදිලිවම අර ගටනාහෙම අපි කරත් අපිට පහැදිලි වෙනවා පත්තිරාශයක නම් ඉදිරි පත් කරන මේ පත්ති රශය නිසාවෙන්න මේ පල රාශය ඇති වෙන යි කියල පැදි විතර . මුමහිද පි සවපාද දේශනාව තුළල එවැනි පල රශියයක් ඇති වනත් ඒ ප්‍රධාන පලය ප්‍රධාන හේතුව පමණක් ස්මතු කරමින් එන නිසා අපිට මෙතැන එකක අන්ගේ විදියට පේනවා. එහෙම නම් අප පටි සම්පාදේ නන් හේතු පල දේශනාව ගන ගනිින්ද වෙන්න මේ එකන මූලි කාරණා ගන්න පැහැදදිලිය අවබෝධයක් කියන්න පෝග. මොනවදේ හේතුව සහ පලය කියන්න එකම කාරණාවනෙම කාරණත් දෙකා. හරිද එකොට මේ දෙකේ තියෙන සම්බන්ධය තමයි හේතුව නිසා පලය ඇති කරනවා. වෙන මිදිහකට කිවුවොත් ඒ පලය ඇතිවෙන්නට නම් ඒ හේතුව තිබිය යුත්තුයි. වෙන වෙන කාරණා හල පලතු පි හරියන්න ඉන්නේ රිජු සම්බන්ධයක් අපිට හඳුනාගන්නට පුළුවන් වෙන්නටුව. ඊළඟට පලය කියන්නේ වෙන තුහෙවත් ආපු එකක් හරි හේතුවේ අවස්ථා පරිනාමනයක් හරි වෙන එකක්තියා. අපේතුම ගරූප කලාපයක් කිය ඒ රූප කලාපේ. තියන ඒකාන්ගයක් විසින් අනිත් අන්ගේ ඇති කලා වඩක්ද තනිකරම පෙර නොතිබීම අල්ලුතින් ඇති වෙච් දෙයක් වෙන්නට ඕනේ අතරවැනි කාරණය තමයි බුදු දහමේ විස්තර වෙන හේතුඵලවාදය නානා හේතුවයදීමෙන් නානාඵල ඇති වුණා මොකද හේතු පල කිව්වාම කෙනෙකුට හිටන්න පුළුවන් ඒක හේතු ඒක පල් එම නැත්තං ඒක හේතු නානාපල එහෙමත් නැත්ත නානාහේතු ඒකඵල අවසාන වශයෙන් නානාහේතු නානා පල. ඔය අතරින් පලවෙනි තුනම බුදු දාහම විසින් ප්‍රතික්ෂේපිතයි ඒ අනුව බුදුදහම විස්තර කරන්නේ නානාහේතු නානා පල. නමුත් පටි්චු සමු පාදේදයේ නානා හේතු අතරින් ප්‍රධාන හේතු පමනක් කිස්මතු කරමින් විස්තර වෙනවා ඒයින් අදහස්වෙන්නේ නෑ අනිත්තේව නැහැයි කියලා අනිත්තඒවත් තියෙනවා නමුත් විස්තර කිරීමේ පහසුව සඳහා. ප්‍රධානන්ගේ පමණක් ඉස්මතු කරමින් ඉදිරියට ආාව නහිතනව ටික පැහැදිලි ඇති කියලා දැ මේ කියන සසර ස්වභාවය හමුුවේ සත්වය මකක්ද කරන්නට පුළුවන් වෙන්නේ දැන්ගන්න අපි පදිලාන ඉන්න දැංවිති. හරි ඉදිල නුස්සේ පෑ පපනු හරිදයක් හිතලා යමක් කරන්න. ඉපදිලා ඉන්නවන්න අපි දන්නවා සංකිත්්‍යයන පංචිපාදානක්කන්ද දුක් අපිතුළ ඇතින පංචිුපදානස්කන්දයෝ දුකම තමයි ඇති කරලා දෙන්නේ. එහමනම් දැනට මේ පවත් නා දුකකිරෙහි අපිට කළ යුත්තක් නෑ මොකද පල් අතීත කර්මය මගින් ඇති කරලා දීලතියට මේ ස්භාවය අප විසින් විපාගේයේ හැටියට බාරගත යුතුයි එම අප මොකක්ද කරන්නඩුව ම අපි ඩිකිනේක දැනවත් ගණඩබැෑන් පෙරමද. ඇති කරලා දුන්න මේ ගණ ශරීරයට අපිට බඩගින්න එනවා තිය අපිට දැන් ඇැති කරන්නඩම් ඉතින් අර අර තාවකාලික ප්‍රතිකර්ම යොදනවා හැර ඒ සදාතරික නවත්මක් අපිට මේ භවය තුළ කරගන්නට මේ තියෙන තත්වය ඇත බැෑ හැබැයි අපට මේම දෙයක් කරගත්යකි නවකර්ම ශක්තියක් ඇති කරමින් ඊළඟ භවය ඇතිකර දෙෙන බව නැවත්වගන්න පුළුවන් මොකද අපිට දැම් බවයක් ඇති වනේ අප විශ්වාස කරනවා පෙර බවයකින් මෙහා ටාව කිය. එහෙම නම් ඒ කියන නය මේ භවට තිය දෙෙනවා මොකද්ි. කෙලෙස් ප්‍රහාණයකට ලක් වෙලා නැති නිසා. එහෙම නම් පෙර භවයකින් නං මෙතෙන්නට ආවේ ඒ නය මෙතෙන්ටත් යදුවහම මේ භවයේ ඉතලා ඊළඟ භවයකටත් යනවා කියලා අපිට තර්කාණ ගුුවෝ කියන්න පුළුවන්. එහෙම නං. අපිට උත්සාහයෙන් අපිට බීරයෙන් යමක් කළ හැකි නගන්නේ කළ හැකිවන්නේ නවකර්මශක්්‍යයක් ක්‍රියාත්මක වෙන්නට නොදී ඒ අනුව ඊළඟ බවය ඇතිකර දෙන්න බව නවත්තගන්නට පුළුවන්නන් අන්න අපිට ඊළඟ බවයේ මේ ඇතිවෙඩ තියෙන දුක් සංකා කන්දරාව නවත්තගන්නට පුරුවන් දැන්හේනම් අප හිතන්නට ඕන එකතික් තර්කාන්ුකූලයි ලජික එහෙම නං මොක දැන් බෙල්ලි වවැලා ගත්තයයිකිල් මේ තියෙන දුකෙන් විදෙන් ඕන කියළ ැන් බෙල්ලි වැලදාගත්ත කියලා අපිට විශ්වාසයක් තියනවාද ඊළඟ භවයක් ඇතිවෙන්නේ නෑ කියලා. එහෙමිකක් නෑන් එහෙම නං කරන්න ටෝනේ මේ භවය නැති කර ගැනීම මේ ඇතිවිය හැකිව තියන්න ඊළඟ භවය ඇති නොවන බවට පත්කර ගැනීමයි. පත්දේ සඳහා කරන්න තෝනේ. මේ භවයට අපියාවේ පෙරභවයේ කර්මයේ ක්‍රියත්මකවීම නිසා කියලා විශ්වාස කරන අපි ඒ නයම මේ භවයටත් යුද්ධල විශ්වාස කරනවා මේ භවයේ කර්මතියාත්මක වීම ම ඊළඟ බවය ඇතිවෙනවා කියලා එහෙමනම් අප විසින් කළ යුත්තේ මේ භවයේ කර්මත්‍රියත්මතු වෙලා ඊළඟ භව ඇතිවෙන එක නවත්වාගන්න ඕන ඒ සඳහා මේ කර්මයේ ක්‍රියාකාරිත්වය නැති කරන්න ටඕනේ භවය තුළ කර්මය ක්‍රියාකාරිත්වය නැති කරන්නතුවන්. කර්ම යත්‍රියාත්මක වෙන්න කෙලෙස් සහිත මනසක් තුළ එහෙමනං කෙලෙස් නැති කළ යුතුයිතවච්චුටට අකිස්සරහට බැලුවොත් මේ කියන ඊළඟ භවය ඇති කරල දීමට මූලික වෙන කෙලෙස් ධර්ම දෙකක් තියෙනවා පිය දෙකට කියනවා අවිද්‍යාව සහතුෘෂ්ණාව කියල සතාගත දේශනාව තුළ ප්‍රධාන මස්සයෙන් ගුලුප්පා දක්වා තියෙන. ්‍රබල වූ කෙලෙස් ධර්ම දෙකක් තියනවා අද්‍යාව සහතෘෂ්ණාව. අවිද්‍යාව මගින් කෙලෙස් ඇති කරල දෙනව තෘෂ්ණාව මගින් ඊළඟ භවය තීරණය කරලා දෙනවා දැම් මොකද වෙන්නට ඕනේ. අපිට අවිද්‍යාව දායකත්තේ දරනවා දරීමත් තුළ කෙලෙ ඇතිවෙනවා කියන කර්මරැස් වෙනවා අවි්‍යපච්චා සංකාර. එහෙම නං තෘෂ්ණාව දායකත්වය දරනවා ඒ ඇතිකරපු කර්මශක් තිය මගින් ප්‍රතිසන්ධ විපාකයේ දීලා ඊළඟට නැවත බවය ඇතිකරවන්නට වන්න බලන් අවිද්‍යා තෘෂ්නාදක ක්‍රියාව රිද දැන් එතකොට ඊළඟ භවය ඇති කරලා ද නවත් අගන්ඩනම් මේ කර්මය ක්‍රියා කාරිත්වය නසන්ඩර ෝනේ කර්මයේ ක්‍රාකාරිත්වය නසනව කියන්නේ එහි ඇති ප්‍රතිසන්ධි ජනක ශක්තිය නැති කරලා දෙනේකයි අවිධ කිව්වත් අවිද්‍යා කෘෂ්ණ දෙකෙන් තෘෂ්ණාව පවතින්නත් අවිද්‍යාවනි සමුධ කෘෂ්ණාව කියන්නේත් කෙ ධර්මයයක් කෙලෙස් ධර්මැත්වන්නේ අවිද්‍යාව නිසා. එ. බෙන්ල මේ මූලික වූ අවිද්‍යාව දුරුකිරීම තුළ කෘෂ්ණාව දුරුුවී කර්මය ප්‍රතිසන්දීමේ හැකියාව නව තිනව එනම් ඊළඟ භවය ඇතිවෙන එෙන්නේ හැදිි එතකොට එහෙනම් ඉහෙම වෙලා ප්‍රතිසන්දිය දීමේ හැකියාව නැවතුනානං ඊළඟ භවයේ උපදින්නට තියෙන දුක නැතිවී යනවා අන්නේ විදිහට ඇැමි නන්නට තිබින්න වූ දුකින් මිදීම තමයි බුදු දහම තුළ විමෝක්ෂය කියලා හඳුන්වලදීල තියෙන අපියක දපු නම නිවන පැහැදිලිතු මේ කාරණාව දැන්මම් පනක් ගන්තය කොහෙද දැන් අපි ඉන්න තැන දන්න තැනයි දලා නොදන්න තනටයිගේ. දන්න තැන මොකද අපි මේ පවතින ජීවිතය මේ පවතින ජීවිතය දුකක් උදාරණයක් හැටියට අපි හිම කොකෙනෙක් රහ බවටු පත්තුුණනා කියලා රහත් බවට පත් වුණ වුනත් ඒ රහතන් වහන්සේටත් මේ කය පරිහරණය කිරීමේ දුක විදිය යුතුයි බඩගින්න කියන කෙනවා ඒක දැනෙනවා. හරේ එහෙම නම් අන්න ඒ පවතින තැන ඉඳලා මිඩිය යුතු තැන දක්වා අපේ ක්‍රියාකාරිත්වයි මේ විදිහට බිය යුතුයි දැන් එහෙමනම් මේක නැති කර ගන්නට නං අපිට ලැබිල තියෙන දේශනාපාටේ තමයි මේ පටිච්ච සමුපාද පාලිය තුළ බවිස්තර වෙන්නේ. කවන්න බලන්න මේක අවිිධර්ම මාර්ගයේ පොතෙත් තියෙනවා නිර්වාණ විිනිශ්චේපත් මේ පටිච සමුපාද පොතෙත් තියෙනවා මේ තියෙන්නේ පටිච්ච සවප්පාද පාලිය කියලා කියනවා. පත්ය ඇත්වීම පත්ය जा सkara सkaraविविஞාන रपानामरपच salahang salahනपा वेदना वेදना उපන उපනच भाව ජාතිපච්චයා ජරා මරණම් සෝක පරිදේව දුක්ක දෝමනස්සූපායාස සම්භාවන්තී ඒව මේ තස්ස කේවලස දුක්කක් කන්දස්ස සමුදයෝහෝතී බොහෝම හොඳයි දැම් මෙතැ මොකක්දමී කියලතින්නේ. අභිච්චා පච්චයා සංකාරා විද්‍යා කියන හේතුව මගින් සංකාරාකන පලේ ඇති කරල දීල තිීනවාව විද්‍යාපච්චයා සංකාරාහන්. මේ විදිහට ප්‍ර්‍යධර්මයේ යේදීම මත ප්‍ර්‍යෝත් පන්න ධර්මය පහල වෙන බග පහලවෙන බව පෙන්වන ධර්මතාවේ තමයි මේ පටිච්ෂ සෞපාදය කළ දිරිපත්වෙලා තියන. එකක්ක එකක් නිසා පවත්න වූ ධර්ම සමූහය පටිච්ෂ සවපාදයයි. එකක් වගේ මේක ඉස්සරහරිිස්්‍රරහට යනම්. දැන් මෙතන මේ අතිට රතුපාටින් මොකක්ද කියලතින්නේ ඒ මේ තස්ෙක කේවලස දුක් අන්දො දුක්ක් අන්දස සමුදයෝහෝති සමුදය ඇති වෙන හැටි උපදින හැටි බෙන්න්න මේ වෙදිහටයි මේ දුක්කන්දය උපදීම සිදු වෙන්නේ. කියන්නේ මේ අවිද්‍යාවයෙන් පටන් අරගෙන ජරාමරණයෙන් ඉවරවෙන තන දක්වා මේ විස්තර වෙන පදපේලිය තුළ දුකෙහි ඉපදීම විස්තර කරල දීලා තියෙනවා. ඉති දුකෙහි ඉපදීම ගැන විස්තර කලාට ඒ අපේ විමෝක්ෂය වෙන්නේෙ නෑන. හැබැයි පිපදීම කොහම දුනේ කියලා දැනගන්න ඕන ැනගත්ත නැත්තන් අපිට උත්තරයක් හයාගන්නට බෑක්. ඒ අනුව බෙන්න්න මෙතැන දිට පෙන්නවා, දුකේ ඉපදීම එව මේ තස්ස කේවලස්ස දුක්කක් අන්දස සමුදයෝහෝති. ඇතිවෙන ආකාරය. පටිච්ච සමුපපාද පාලිය කොටස් දෙකයි එකක් ඇති වෙන හැටි පෙන්වා ඊට පස්සේක දුකරන හැටි පෙන්වා ඇැතිවෙන හැටි පෙන්වා. නැන් මේ ඇතිවෙන හැටි පෙන්න කොට මේ අවසංකලය කොහෙන්ද. ජරාමරණා. ජා මරණයෙන් තමයි මේ අවසංකරල පෙන්නුවේ. ජා මරණයත් සමගම මේ ජාතිපච්චයා ජරාමරණ ජාතිය නිසා ඇතිවෙන ජ සමගම තවදේවල් ඇති වෙනවා. ජරාවවිිතරක් නෙමෙයි සෝකය පරිදේවය දුක්හ දෝමනස්ස උපායාස මේ ආදී සියලු ධර්මතා ජාතිබිය ප්‍රභාව වීම තුළ උරුම වෙන දේවල්. එහෙම නං රතාගතයන් වහන්සේ මේ ජාතිජරා මරණ කියන කාරණාවලින් පටිච්ච සමුපපාද ඇතිවෙන ක්‍රමය අවසංකරල පෙන්නුවේ විශේෂ කාරණයක් නිසා. උපන්සත්වයා මරණයට පත්වන වග පෙන්නලදීල. ඒ උපන්සත්වයාට මරණය කියන එක උරුමයක් කියල පෙන්නලදීලා. ඒ තමන්ගේ ප්‍රශ්නයක් කියල පෙන්නල දීලා. මක දෙ තමන්ගේ ප්‍රශ්නයක් නොවන්න තැනක දී උත්තර හොයන් යන්නේෙ නෑ නැති ටමගෝ කියලා නිකං ඉන්නවානේ. ඒ නිසා පළමුකොට තතාගතයන් වහන්සේ මේ විදිහට විස්තර කරලා පෙන්නවා ජාතිපච්චා ජරාමරණන් සෝක පරිදේව දුක්ක දෝමන සුපායා ස සම්බවන්ති. එහෙමනම් මේ හැම ජීවියකුටම මේ ඇති මේ පවතිනවා. උරූමයි. තන්ගේ උරුමයක් බවට මේක තේරුම් ගන්නට ඔන්න දැ මේ විදිහයට විස්තර කළ. මොකද රෝගයක් තියෙන කෙනෙකුට එම රෝගය නිවැරදිව හඳුනා නොගන්නා තාක් බේත් කරන්න පුළුවන්ද රෝගය හඳුනගත්තට පස්සෙ බේතක් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නංන්න ඒ නිසා තමන්ට තියන රෝගය මොකක්ද යාා රණ සෝක පරිදේව දුක් දෝමනස් ඔය ටික තින් ඉති ඔය ටික නත්තන් හෙම මිනිස්සු මේ විදිහට ආගමක් ධර්මයක් ගැන හොයන්න පෙළ මෙෙනවද. න. එහෙම නම් පළමුකොට බෙන්න්න මේ උරුමය පෙන්නලා දුන්නා. මේක දැනගත්තේ නැත්තං උත්තර හෝයන්නේ නෑ. මොකද අපිහිත මුකෝස් තවසරල උදාාහරණයක් කරගෙන. කියන දේ ඇල් බව දැන ගැනීම වැදගත් මොකදෙහෙම නැත්තම් ොකද වෙන්නේ අපි මංමෝලා වෙනවා කවුරුුවරි කෙනෙ මොකක්හරදීලා අපි එක රස විඳලා පිහිතනවාගේ ඇපල් කෑව කියලා නමුත් අපි ලැබි ලතිබන වෙන දෙයක්නම් මොකද වෙන්නේ අපේ වරදවා තීරණයකට එළඹීම මත අපි හිතා ගන්නම ඇපල් කෑව කියලා එයික වැරැද්ද. එම නෙම පළමුුව අපි Apple Apple බව හඳුනාගන්නටයි. ඒ අනුව එහි රස විදීම තුළ අපිටඒක හොඳද නරකද අදී කොට ගත්තේ Appleල් වලට අදාළ ගුණාංගටි තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේ නොම්වයි මෙතනත් අපිට උරුම වූ කාරණය නිවැරදිව තේරුම් ගත යුතුයි. එසේ නිවැරදිව තේරුම් ගත්තානන් නිවැරදි පිළි තුරක් සකසාගත හැකි එහම නැත්තංර තුවාලතියෙන මිනිහා වාලෙට අදාළ නොවූ වැරදි ප්‍රතිකර්ම කිරීම තුළ රෝගය වැඩිවෙනවා හැර නිට්ටාවට සුවයක් ලබන්නට බෑ මේකාරණය පැහැදිලී ඇති. මිනිසා තමයි පටික්ෂ සමුපපාදයෙන් නිවැරදිව තේරුම් ගැනීම ඉතාම වැදග. හැයි එ නිවැරදිව තේරුම් ගැනීම තුළ තමයි ප්‍රතිපදාව ගොඩනගෙන්න්නේ. විමෝක්සිය සඳහාවන පදනම පාර, මාර්ගය ප්‍රතිපදාව තීරණය වෙන්නේවෙෙන්න්න මේ කියන නිවැරද්දි හඳුනාගැනීම තුළ. ඒනිසයි මේ අනුලෝම පටික්ෂ සමුප්පාදය පැදගත් වෙන්නේ. ඒක මොකද අවසා වශයෙන් පෙන්නල තියන්නේ දුකෙහි පැවැත්ම පෙන්නල තියෙනවා ඒක තමාට උරුම වෝකාරණයක් වද පෙන්නල තියෙන. ඊළඟට මොකද වෙන්නේ. උරුමය මේක නං අනිවාර්ය මේක අපි ප්‍රතික්ෂේප කරන දෙයක් මේක අපිට එප්පා මේ ජරාමරණ දුක අපිට එපා එහිමනං ඔන්න දැන් උත්තරේ හොයන්නට ඕනි. අන්න එහෙමනං අනුලෝම පටිච්ච සමුපපාදය තුළ ජරාමරණයෙන් අවසන් කරලා ඒක තමන්ගේ උරුමය බවට පෙන්නලා දුන්නට පස්සේ ඒක තේරුම් ගත්ත සත්ත්වයා එයින් මිදීමට මාර්ගයේ හොයන්න පෙළඹෙනවා අන්න එවැන්නේ අදහසක් පහළ වූ අයට සාර්ථක පිළිතුරක් වසයෙන් තථගතයන් වහන්සේ පටිලුවෝම පටිච සමුපපාදය විස්තර කලා. කොහොම දේක විස්තර වුණේ. මේතිය මනනිල් පාටිං හි සඳහන්කර ලතියන පටිලෝම පටිච සම්පාදය. ඔොහොම දේක වෙන්නේ හර කියන දුක නැති වෙන මාර්ගයේ මෙතැනද විස්තර කළා. ඔොහොමදකදේ අවි්‍යායත්වය වසේස විරාග නිරෝධෝ සංකාර නිරෝදෝ පටගත්ය. අවිද්‍යායත්වේව අසේස විරාග නිරෝදා අන්න. අවිද්‍යාව කියන ධර්මයේ සම්භූර්ණ වූ නිරෝධයෙන් සංකාර නිරෝධ වෙනවා. සංකාර නිරෝධයෙන් විඤ්ඥානනිරෝධෝ. විඤ්ඥාන නිරෝධානාමරූප නිරෝධෝ මේ විදිහට එකක් එකක් පසු පස එකක් නිරුද්ධ කරමින් ඉදිරියට ඇවිල්ල පෙන්න ලදුන්න. ජාති නිරෝධෝ ජරා මරණං සෝක පරිදේව දුක්දෝමන සුපායාසා නිරුජ්ජන්ති. ඒම මේ තස්සකේව ලෙස දුක්කක්කන්දස්ස නිරෝධෝ හෝති. කන්නබලන්න පළමුුව දුක ඇතිවෙන හැටිපෙන්නලදීලා එය හරියට තේරුම්ගත්ත කෙනාට ඊනඟට කියල තුන්න එයින් නිරුද්ධ වෙන ඒයි මි දෙෙන්න්න මාර්ගය. ඒම මේ තස්ස දුක්කක්කන්දස්ස නිරෝධෝ හෝදිී. අතාගතය අහිමනැත්තන් අපි කිවොත් එහෙම බෝසත් අවසාණන් වහන්සේ බෝධිමූලයේදී මෙන්න මේ විතියට අනුලෝම පටිලෝම පටික්්ච සමුපාදය මෙනිිහි කිරීම තුළින්ම බෝධිමූ ලේද බුද්ධත්තේ ලැබුණු වගත්. ඒ නිසාම අ අනේක ජාති සංසාරන් කියන ගාථාව ඒන්න මේ කියන ගේ හදන වඩුවා හම්භවෙච්ච වග ප්‍රකාශ වූ බවත් සඳහන් වෙනවා. මෙතෙක් විස්තර කරපු ටික පැහැදිලිද මොනු හරි ගැටලුවක් තියෙනවාද ඔය ධර්ම දේශනාවට මම ආලතියනව මේ හේතුව සහ ප්‍රත්තිය කියයන්නේ දෙකක් කියලා ඒ ඒත් උදාරණයක් විදිහට කිවේ අඹ පැලයක් පැළවෙන්ට හේතුවෙන්නන්නේ අම්ඹ ඇටය ප්‍රත්තිය වෙන්නේ පස්ස ජලය සූර්යා ලෝක වදියදේවල්කය ඒතකට මේක මේ එකක් විදිට කිය කිය හතු හරිම පට ගන්න කොටම කිව්වා හේතු පල දවි அර්த்தவலி விවි ஆக்கா அேක வி දේசனா විස්තරවෙලා තින කිය තැට ගැලපෙන ආකා අනුව දීර්ග වශයෙන් හේතුව සහ ප ඒේතුව සහ පත්තිකීන වචන දෙක ව්‍යකරණාණකූලුව විස්තර කරනකොට ඔය විදිහට අපිට විස්තර කරලා පෙන්ලන්නට පුළුවන්. එක එක තැන ගලපලතින ආකාරය අනුවඒක වැරැද්දක් නැහැ. දැන් අපිගත්තොත් අඹ ඇටය පැළවෙන්නට වතුර අරවාමේවා ඉතුරු බාහිර සාධක ටිකත් උදව්වෙනවා කියන එකට හොදුවෙවහාරය තුළ මට කියන්නට පුළුවන් ඒත් හේතුවෙනවා කියලා හරි? දගින් ට කියනවනන් කියන පුනුව ඒම ප්‍රත්්‍ය ධර්ම හැටනෙනවා කියලා ඒකේ මහා වෙනසක් නැහැ නමුත්තර ඒ තැන අර්ථකථනය හරියට දීමේදී එවැනි ආර්ථයකින් ඉදිරිපත් කළයි කියලා හිවවැැද්දකුත් මාදකින්නේ නෑතන ප්‍රශනයක්නිස ැ විග්‍රහයන් තිබුණම ඕකම හරික කෝකද අපි පිළිගන්න කෝකද බුදුහැ දේශනා කරපපුක කෝකල් කියන. පටිච්ෂ සමුපාද පාලිය විධ ආකාරයෙන් විවිධ තැන්වල දේශනා කරනවා මම පාපාඩම පටන් ගන්න කොටම්ම මා මුලින්ම විස්තර කරගෙන ආවේ මා පාඩම පටන් ගන්නේ සන්ද විමල ස්නායක හාමුදුරුවන් වහන්සේගේ පටික්ෂ සමුපාද විවරණය කියන පොතඇසුරෙන්. ඒ අනුව මම විස්තර කරන්නේ එහිතියෙන කරුණු කාරණතිකට මුල් තැනදීලා බාහිරින් යම්ම් කරුණු නොගත්තාමනවෙයි ඉ වෙනත් විශේෂෂූත්‍රවල යම්යම් තැන්වලදී අරවිදිහට තවදුරටත් ෆයින්ටි උන් කරලා අර්ථකථන දීප තැන් තියෙන වනැතුවන මේ මත් කියවල තියෙනවා. නමුත් මට අවශ්‍යවෙන්නේ මේ පාටමාලාව පලවෙනි වසරහැටියට අපි හඳුන්වමින් මූලි කාර්තයක් ඉදිරිපත් කිරීම සඳහා පවත්වන දේශනාවක් පමණයි පවත්වන පාඩම් මාලාවක් පමණයි මෙතන පළවෙනි වසරය උගන්නන මට ඕලෙවල් ේලෙවල්වල තියන ප්‍රශ්නකට අදාළව විස්තරවෙන ආකාරයට විස්තර කරන්න ගියොත් බොහෝ දෙනකුට නොතේරී යන්න පුළුවන්. ඒ නිසා කරුණ කරල තේරුම් ගන්නට මාමිහිදී අරගෙන යන්නේ පොදුවේ අපට තේරුම් ගන්නට පුළුවන් පොදු මතය මිස පොදුවර්තයක් නිසක් එකන එකට සුවිශේෂ වූ විශේෂ අර්ථය නොවේ කියන එක පළමින් මතක තියාගන්න ඕ. අපිස්තල පොදදේ තීරණය කරලම විස්තරටමු අපි මේක තව ගැඹුරින් විස්තර කරනවා පටික්ක සමුපාද විභංගය තුළේක තුගෙන වසරේ විභංග අපප කරණ ගෙන ගන්න වෙලාවෙදී වන්නම විභංගයක් තියෙනවා පටි්ච සමපාද විංගය කියලා අන්නහිදී අපි මේක විවිදධ අයක්‍රමවලින් විවිධ ආකාරයෙන් විස්තර කරමින් ඉදිරිපත්තෙනවා අන්නන්නේ තැන්වලද ඔඒ කියන අර්ථ අපි අරගනිමු දැන අපි පලවෙනි වසරට මේ මූල්ක සිද්ධාන්තටක ගෙන ගනිමුකෝහ විපාකය කියනයි පලයනයි තේරුම් දෙක් නස වචනාාර්තයේ තේරුම් දෙක් හැට ේදෙන තැන් ඕඩ තරන්තියෙනවා නමුත් විපාකයේති කියන්නේ කර්මයේ පලභාවයෙන් ලැබෙන දේනෙ. එහිමනම් මේ පාඩමට අදාළව කර්මය කියන්නේ හේතු හැටියට ගත්තොත් පලය කියන්නේ විපාකය හැටියට ගන්න පුළුවන්. හැදිලිද තෙරුවන්සරමයි මේ සම්භවන් සම්භවන්තී ගෙන පලි වචනය තෙරුම පොඩ්ඩක් කියෙන් පුොලොන්න ඇති වෙනවා ඒ මේ තස්ස කේවලේව ලස දුක්කක් කන්ද සමුදය හොත් මේ මේක මේක සම්භව සම්බව කියලා කියන්නේ දුක් දෝමනස්සු පායාස සම්භවන්ති උපදිනවා ඇති වෙන මේ කියන කාර මේ ජාතිපච්ච සා ජාතිය ප්‍රත්්‍යවීම නිසාවෙෙන් මොනවද වෙන්නේ. ජරාව සිද්ධ වෙනවා මරණයේ සිද්ධ වෙනවා ඒ තුළා අතරිදි සෝකය පරිදේවය දුක්ක දෝමනස්ස උපායාස මේ සියලුමදේ පැතිවෙනවා. අපිට විඳින්නට වෙනවා න හරිස හොද පැදි තරුන්සරණ. දැන් හෙම නං අපි මේ කියන පිස්සලම දැ. ලෝම පටච්ච සම්පාද පි ග ගන්න හිට පස්ස තමයි පටිලෝම සම්පාදයන ගෝවිතා හස්රුව දේශනාව දමයි පටිලම ස පාද ට න්නවෙන්නේ අපි දැන් අල්ලෝම පටිච්ච සමුපාදය තුළ මේ කියන වචනටි කරම්බලු ස්තේරෙන විදිට මෙතන තියෙනවා පද දොළහක් අවි්‍යාවෙන් පටන් අරගෙන ජරාමරණයෙන් ඉවර ඉවර කරලා දක්වල තියෙන පද දොළහක් තියනවා පලවෙනික කොම දපිිය කියන පලළමුු පීවරේද අපි මේ පට ගන්න කොහොමද. ැන්න කියනෙ කොම පලවිනිවාක්ගේ හදන්න මෙතැනද අවි්‍යාපච්චයා සංකාර හරි මොකන් දි තේරු මරගන්න පුළුවන් අවිද්‍යා ප්‍රත්තයෙන් සංකාර හටගති හටගන්නවා. ඒ අනුව අවිද්‍යාව කියන ඒේතුව සංකාරය කියන එක පලයෙක. අපි අරගෙන බැලොත් අවි්‍යාපච්චයා සංකාරා අවි්්‍යාව කියන එක හේතුව සංකාර කියනක පලය අප දෙවිනිවාකය ලියමු බලන්න දෙවිනිවාකෙ ලියන කොට අපිට ලියන්ට වෙන්නේ සංකාරපච්චයා විඤ්ඥාන දැම්මොකදද වෙලා තියෙමේ හවෙ වා්‍යෙ තුළ අපිට හම්බ වෙච්ච අවි්‍යාපච්චයා සංකාරා කියල කිව්ව සංකාරා කියල හිතන දි හම්බ වෙච්ච පලධර්මය දෙවැනි අවස්ථාව වෙනකොට හේතු ධර්මය බවට පත් වෙලා තියෙනවා. සංකාරපච්චයා විඤ්ඥාන. මොකදද මේ වනේ. පලවෙනි වතාවේ පලේ බවට පත් වූ ධර්මතාවය ඊහඟවතාවේ හේතු ධර්මයක් බවට පත්වෙලා තියෙන හේතු ධර්මය තියෙන වන හිතන දි නැවත පලධර්මයක් එන්නට ඕනේ කොට අවි්‍යාවට අනුරූප වූ පලය සංකාරය එ එතනදී ඇතිවුණා සංකාරයට අනුරූපපු පලය විඤ්ඥානය ඒක ර අවි්‍යාවෙන් ඇතිවූ පලයවාගෙන මේ සංකාරයෙන් ඇති කරන්නේ වෙනම පලය අවි්‍යාවෙන් ඇති කළ පලය සංකාරය සංකාරයෙන් ඇති කළ පල වි්ානය දැන්ගොල් ගොල්ලට මොකක්ද හිතෙන්නේ මේ විදිහට මේ සියල්ල ඉදිරියට යන කොට ාච්ච සංකාර සංකාරපච්චා විඥාන විාන පච්චා නමරපම් මේ විදිහට එකක් පළමිනි අවස්ථාවේදී පලේ බවට පත් වෙනවා ඒ පලම නග මහතේදී හේතු බවට පත්ව වෙන හේතුූපට පත්ච්ම විසිත පලියුපද වෙනවා මේ අය ක්‍රමය දිගට යනවන්නං මොකදද වෙන්නේ සසාර ගමන සිදධ වෙනවා අපස්සර දාළ බලන්න රිවස්ස එකට හිලලන්න විඤ්ඥානය ඇතිවුණේ සංකාරය නිසා සංකාරය ඇතිව වුණේ අවිද්‍යාව නිසා අවි්‍යාවති වුණේ ති මේ විරද නැත න කතාව දුරට ක අවිද්‍යාවති වුණේ කෙලෙස් නිසා කෙෙ තිුණේ ඉතිඒම මෙම අපස්සට යනවා එහෙම නම් මේකේ මුල පැත්ත හිව්වත් අග පැත්ත හෙව්වත් සංසාරය මුල්ක නොහොයන්නත් බෑ අගක නොහොයන්නත් බෑ මේ ධර්මතාටික පවතිනතා කල් සසර පවතිනවා අරිද මේ නිසයිටි කිව්ව සසය මුල් කනක්ොයන්න බැහැ යි හැම වෙලාවකම ඒේතු ධර්මයක් නිසයි පළ ධර්මය ඇති වෙන්නේ මන අපි පලය ගැන කතා කරනකොට මතක තියාගන්නට ඊට කලින් හේතුවක් බිල තියෙනවා. එමනං ඒ හේතුව ඇති වුනෙත් නැවත මේ අයික්‍රමේ යටතේ මහිෙන ඊටත් හේතුවක් ඇතිවෙලා තියෙනවා. මේ නිසයි කිව්වේ සසාරයයේ මුල්කන නොයන්දියන්ලි පායක වෙන්න නෑ කියලා මේක පැත්ත අපි තව ඊලට අපි බලු තව පැත්. මේ කියන අනුලෝම පටික්්ට සමුපාදයේ පාලිපද දොළහත් තුළ මොනවද මේ පද ො ඉස්සල් තේරු ගනිමුක පලන්න අපි මොකක් දවිච්්‍යාව කියලා කිව්වේ. තතුරාර්ය සත්‍යය වසා දමන මෝහය. එකින් තතුරාර් සත්‍යය අවබෝධයට වහල තියන්නේ එක පේනෙ නෑ බහක් මේ ඒක අවබෝධ කර කට දෙන්නෙ නැනීවරණ ධර්ම ඇති කරලා අපුවකෙන් වහල තියෙන. ඒ නිසාම අවිද්‍යාව ප්‍රධාන අංගේ ලෙස ඉදිරිපත් කරමින් තමයි මේ අරුවම පටිචසවම්පාදය පටන් ගත්ත ඊ නඟට අවිද්‍යාව නිසා ඇතිවෙන සංකාර්යමකත්ද අංකාර ඇත්තිවෙනට තවත්කාරණ තියෙන්ට පුළුවන් නමුත් මේ පටික්ච සමුපාද පාලයේදී අපිගෙනකන්නේ අවිද්‍යාව නිසා ඇති වෙන සංකාරයමකදද. එතන දේක විස්තරව වෙනවා ලෞකික කුසලා කුසල චේතනා ලෞකිකයි ඇයි ලෝකෝත්‍රවලින් සස ඇති කල දෙන්නේෙ නෑන එහෙමනං මේකේන දුකස්කන්දයේ උපත සිද්ධ කරන ලෞකික කුසලා කුසල චේතනා මොනවාදතෙන්ට අයිතිවෙන්නේ කුසලකුසල චේතනාකී යත්වනවාද පුුණ්ඥාබි සංකාර පු්ඥාබි සංකාරානෙන් ජාබි සංකාර කියලා කියන්නේ. ුුණ්ඥාි සංකාරකිවොත් මොවාද අපිටෙන්නේ කුසල් සිතා ා වි සංකාරය බමුත් කුසල් සිත අට විතරද රපචර කුසල් සිත් පහයි රපා වචර කුසල් සිත් පහකුත්තියෙනවනී ඇයි රූප වචර ලෝකෙත අප උපතිනවනී එන හටයි පහයි දහ තුනයි මා වචර මහා කුසල්හටයි රූපා වචර කුසල් පහයි ඒ පුං්ඥාවි සංකාර කියලා ගත්න්න. අප්ඥාවිි සංකාර කියලා දොලා හැඳින්ව අකුසල දොලා එක ලිම පයියටට දලදානව ත් සංසාරයම තියන තැනක්නේ ඊළඟට ආනෙන් ජාවිි සංකාර කියල හතරක්කිව්වා ඒ හතර තමයි අරූපද්‍යන් අරූපකු අරූපාාවච්චර කුසලසිත් හතර. ආනෙන්ජයි ආනෙන්ජයි කියල වෙ ස්තිරයි දැඩී ඒනි සාවි එක වෙන මරම්පින්වා ඒ අනුම කුසලා කුසල ේතනම් සියල්ලම මෙතනක අතිනවාද තාතුනයි දොලායි විසිපාතරයි විස්්නමයි මේ කුසලා කුසල ලෞග කුසලා කුසල ේතනා විසිනය තමයි අවිද්‍යා පත්තයෙන් ඇති වෙන සංස්කාර කියන මෙතන තිාරගත් ඊළඟට සංකාරපච්චියා විඤ්ඥාන සංකාර පක්තිවීමෙන් විඤ්ඥානය එතකොට සංකාර පත්තිං වෙන විඤ්ඥානය කිවාම මෙහිදී විඤ්ානය පලේ බෞව්ට පත්තිවෙලා තිෙනවා එනම් අර කියන සංකාර පත්තිෙන් ඇති වෙන වි්ඥානයේ හටට අපි මෙ ප්‍රධාන වශයෙන් සලකනවා ප්‍රචිසන්දි විඤ්ඥානය හැබයි ඒවාගේම ාට ගන්නට වෙනවා iniang paා tapiraga pulුව laukiවිාසිකම මෙනකෙනවා ව sangnyaमpang මේ කියන විඤ්ඥාන පත්තෙන් මොකක් ඇැතිවෙන්නේ නාමං චෛතසි කැටික ඇති වෙනවා රූපන් චතු සමුට්ානික රූපටික ඇතිවෙනවා මෙතන දිම අරන්තින ප්‍රශි සන්දිසා පෞෘත්ති කියන දෙකම එතන විස්තරවී මේ ආකාරයටයි වෙන්ඩි දැන් ඊළඟට මොකද වෙන්න නාම රූපච්චා සලා යතනා නාම රූප පච්චා සලා යතනා කදද වෙන්නේ. සලායතනම් ආයතන හයක් ඇ තියෙනවා. අපිට කියන වජ්ජත්තිකායතන හය කියලා චක්කායතන සෝතායතන ගහනායතන ජවූහායතන කායායතන මනායතන. හන්න අජජත්ති කායතන හයක් හම්බුවෙනවා පිට. මේ අ්ජත්තිකා යතන හයක් යම් තැනක තියෙනවා න එතන පර්ශය කියන ධර්මතාවේ ඇතිවෙනවා මයි ආයතනයකට නිකන් තියන්න බෑ. ස්පර්ශය හඳුන්න්න නැටදී පුදාහරණය මොක්ද මතකද අම ගහපු එල දෙනක් අම ගහපු එල දෙනක් කියලන ද කිව්වේ හැයි අපි හෙම කිව්වේ අම ගහපු එල දෙනකට ආපදාවක් නැතුව කොහෙද ඉඩ පුලුවන් සිත් ඇැක ඉඩ බෑ ආපදාවක් නැතුව එයා අක් මඩුව එන්නවන එතන ඇටමැස්ස ටි ඇවිල්ල විදින වෙයි හමම ගාල හම ෑ හම නැති නිසා මස් ගඳට ඇවිල්ලා ඇටමැස්සු විදිනවා දුවගෙන ගිහිල්ල වතුරකට බැස්සු වතුර ඉන්න මාලු ටික කනාව ඊලගෙ මඩුවෙන් පිටතටාවුත් අහසේ ගිල්ලන්න උකුස ැවිල්ල කොටනවෙයි මස් ගොඩ නදී ගලෝලනි මේ විදි හට එයාට ජලගෝලයේ හරි වායගෝලයේ හරි ආවරණ තැන රි කොහෙවත්වන්න බෑ ඇයි. බාහිර ආපදාවන්ට කොටුවෙන්. අහුවෙන. ඒ වගේ සලායතනයේ ඇති වුණනං ස්පර්ශය කියන ධර්මතාවය සිදුවෙනවා මයි මෙතනදී පස්ස කියන එකත් දැන් අජ්ජත්තික ආයතන අපි හය සැලකුව ක් තන සෝතතා ඇතන කියලනි. හමන හිට අඩු රූපව පස්සය සලකෙනවා චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ගාන්න සම්පස්කාම විදිහට ඒ හය හයක් විදිහට සල කෙනවා ඊළඟට මොක්ද වෙන්න පස්ස පච්චා වේදනා මෙතැනති වේදනාකි වේදනා චෛතසිකය ඒකත් අර කලින් අපපු විදිහටම චක්කා යතනය කරන මූලික කොට චක්කු සම්පස්සය නිසා ඇති වෙන වේදනාව පස්ස පච්චයවේදනා එහෙම නං ඒකච ක්කුම්පස්ස වේදනා සෝත සම්පස්ස ජද ගාන සම්පස්ස ජ වේදනා ආදී වශයෙන් වේදනාව හය ආකාරයකට කැටි කරල පෙන්න්නවා. ඊළඟට වේදනා පච්චයත් තන් හාදනාව හේතුව බවට පත් වෙලා තන්හාාව පලේ බෞ්ට පත්ති අවස්ථාව. තන්හාාව කීලත නරගති ලෝබි චෛතසිකය. මේක කොයි තරන් දියුණුවෙන මට කිවොත් කොයි තරන් ්‍යත්ව ව ද කිවොත්. එකසිය අටට ආකාර තන්හාවක් බව්ට පත්වෙනවා. එම නැත්තන් මෙතන තියන්නට පුළුවන් වේදනාව මූලි කොට ඇතිවෙන තන්හාාව රූපතන්හා සද්ද තන්හා ගම්ධ තන්නහා රස තන්නහා පොට්ටබතන්නහා දම්ම තන්හා කියලා හයයි. නමුත් මේ කියන හය එතකොට එතන අරම්මන හහිට අනුව නේ හයගන අපි නම් කළේ රූපතන් හා සබ්ද තන්හා ගම්ද තන්හා රස තන්න පොට්ටබ තන්නහා ම්ම තන්හා. ඒ තන්හා තුන අවතිනවද නෑ ඒයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා පෙන්වනි යායන්තන්හා පෝනෝ භවිකා අන්තිරග සහතා පත්්‍රතත්්‍රාභ නන්දනී සයති දම් කාමතන්හා බවතන් හා විබවතන් හා අන්න මේ තන් හා කොතනක දුනත්ට යාකරතුන තින් එෙදෙනවා කාමතන් හා බවතන් හා විභවතන් හා කියලා ඒමනං ආරම්මණ වශයෙන් ගෘපතන්නහා සද්ධතන් හා කිය ආදී වශයෙන් යෙදිෙච්ච හය මේ කාමතන් හා බවතන් හා විභවතන් හා කියන තුනට තියටත්වෙනවා ඒ අනු හයවරත්වන දහටක් හැටියටේනම්. මේ කියන දහාට අධ්ජත්තික වශයෙන් දකින්නත් පුළුවන් බාහිර වශයෙන් දකින්නත් පුළුවන් එහි නං හයවරත්වන දහටයි දහට වරත් දෙක තිස් හයයි. මේ තිස්හය අතීතයේදිීත් මේ විදිහට මැතිවුණා වර්තමානයේදීත් මේ විදිට මැතිවුුණ අනාගතයේදීත් මේ විදිහට මැතිවන්නේය කිෙමනං කාලතුනටත්නක යටත් වෙනවා එතකොට අයරත් වන දහටයි දහට වරත්තුුණ තිස්සයයි තිස් සයවරත්වුණන හිකසය අ්ටයි. මේ මේ කියන වේදනාපච්චයා තන්හා කියන එකසය අට ආකාරය විබේදනයකට ලක්චරලා අපිට පෙන්නන්නට පුළුවන් ඊළඟට මොකද වෙන්නේ. ආපච්යෝ. යම් කිසි තැනක මේ තන්හාාව මොනාකාරයකට යෙදුනක් එය දැඩිව ගැනීම් සභාවයට එක උපාධාන ස්වභාවයට පත් වෙනු දැඩිවගන්නවා. මොකද මේ දැඩිවගන්නවා කියල කියන්න දැඩිවගන්න කොහොමද දෘෂ්ටියය මෙතෙන්ට කහුවීම තුළ දැ සාමාන්‍යෙන් අපි උපාධන කියල කතා කරන්නේ තෘෂ්නා දෘෂ්ටි කියන දෙකටම. ස්නාව ුදැඩිව ගන්නවා දෘෂ්ටය දඩිව ගන්න නමුත් මේ පටිච්ච සඋපාද පාඩ මේදී තන්හා පච්චේ අඋපාදානන් කියන තැනදී තන්හාාව නිසා ඇති වෙන උපාධනය කියන තැනද අපි කියන්න තන්හාාව නිසා තන්හා ඇතිවෙනවා කියලා ඒක ඒ අපි කිව්වන ර සමාන හේතු ඇතිවෙනවා කියන එක මෙතන ද යිංකරනව කිය එහෙම නම් මේ පටිච්ච සවපාද දේශනාවේදී තන්හාපච්චේ අවපාදානන් කියන තැනද අප මුූිත්වේ දන්නේ දිිට්ිය මා අ්‍යෙන් අපි ගෙන ගත්ත අකුසල කාණඩීගෙන ගන්න කොට උපාධන ආකාර හතරක් තියෙන. කාමූපධානය දිට්‍ය උපදාානය සීලබ්බත උපාධානය අත්තවාද උපාධානයක. ඔය කියන උපාධන හතරට අර කියන තන්හාව යටත් වෙනවා. ඒ අනුව දැඩිව ගැනීම කාමූපාදාාන වශයෙන් හෝ දිට්්‍ය උපාදාන වශයෙන් හෝ සීලබව උපාන වශයෙන් හෝ අත්තවා උපදාාන වශයෙන් කියන අතර ආකාරයට අනුව මෙය දැඩිව ගැනීම සිද්ධ වෙනවා. ටම උදාහරණයක් කියන්න දැ වේදනාපච්චා තන්හා කිය තැනදි තන්හාව කියන්න කොයිු වගේ ද ඊළඟට තන්හාපච්චය උපාදානන් කිය තැන දැඩිවගත්තා වූ තන්හාව කොයි වගේ ද බල උදාහරණයක් කියන්න. වේදනාපච්චා තන්හා කියන එක හරියට සොම දෙක කියන්න. මන්දැ මෙහෙම කිවොත්හෙ. අපි හැමෝම මැනික්වලට ආසයි. මැනික් කියන වටිනා දෙයක් අපේවට ආසයි නැ අපි දන්නවා මැනික් කියනේ පොළොවෙ තියෙනවා. පොළො හාරල එක ගරල ක්‍රමුුවේ දේක තමුව සකස් කරලා අපි මැනික පාදගන්නට ඕනේ. එතකොට පොළොවේ තියන මැනික කිරෙහි අපේ තන්හාාවක් නැද්ද තියෙනවා. හරි? ඒ එක එක අවස්ථාව. ඊළඟට අපි හිතමුකෝ අපි දැන් ඔන්න ගිහිලා මැනි ගරනවා. මැනි ගරණ වෙලාව අපිට අර ගැරුම් වට්ටියේ වතුරදදා හෝද හෝද එකටට කලත්ත කලත්ව ඉන්න වෙලා වෙදි ඔන්න අපට පාට මැනිත් ජැරුම් වට්ටිය තුළ මතු වෙනවා. දැන් එතනදිත් මැනිකට තන්හාාව ඇතිවෙනවා. දැන් අවස්ථාව දෙකයි. පලවිනි අවස්ථාව පොළොවේ තියන මැනික ගැන අපේ ඇති වෙච්ච තන්හාාව දෙවැනි අවස්ථාව ගැරුම් වට්ටියේ දිලිසි දිලිසි තියෙන මැණක ඒක රහ තිවන තන්නාව මොකක්ද බලවත් වෙන්නේ ගැරුම් වට්ටියේ තියෙන මැනික කෙරෙහි අපේ තන්හාාව අධිකයි ය කතන්දර දෙකක් නෑ හොරකං කරගන්න පුුළුවන්ම් හොරකං කරනවා මන්දන්න ගරන්න තිය ඔක්ොමටිෙතැටකන වෙයි එහයදුුණු තන්හාාව ප්‍රබලයි ඒක අර කලින් කතා කරපු කොළොවේ තියෙන මැනික තැන ඇතිවෙච්ච තන්හාාවට වඩා අධිකයි අන්නේ වගේ තමයි ේදනාපච්චය තන්හා කියනෙ එක හරිට අට පොළොවෙ තියෙන මැණික වගේ. තන්හාපච්චා උපාදානන් කියන තැන දී ඇතිවෙච්ච තන්හාාව අ ගැරුම් වට්ටියේ දිලසි දිලිස්ේ තියන මැනික කෙහි අපි තුළ ඇතිවෙච්ච තන්හාාව වගේ. දැටිවරන්තියෙන්නේ දැ අතාරන්න නන්න මැරුණත්. අන්න ඒනම් ඉති මොකද වෙන්න උපාදානපච්චයා බවෝ. වැන්නේ දැඩිවතන්හාාවකට අපි යොමනානම් ගේ තුළ මොකද වෙන්නේ භවය ඇතිවෙනවා භවය කියන්නේ මොකදද කර්ම භවය සහ උපපත්ති භවය. අර්ම භවය කියලා කියන්නේ ඒ තුළ ඇති කරගන්නර්මය උපපත්ති භවය කියන්නේ ඒ කර්මය මගින් ඇති කරලා දෙන උපත. එතන දෙකම එකට අරන් තියෙනවා මොකද දෙකේම ප්‍රභවය එකමවන නිසා. ? <Sin> ැත්ැ කෙක්ටෝ නම් එක අර්තදක්වන්න පුළුවන් උපාධන පච්චා කම්ම බවෝකම බෝ පපච්චා උපත්ති බවෝ කියන එහමති වවත් වරදක්නෑ නමුත් දේශනපාලිය තුළ සඳහන් වෙන්නේ උපාධාන පච්චා බවෝ ඇයි කම්ම භවයට උපපත්ති බවයටත් උපදාානය එකසේ පත්ව වූ නිසා ඒක ඒ විදිට අරන්දිීනවා දැන් දැඩඩිවගැනීම හෙවත් උපාදාානයේ නිසා කම්ම භවයටති වුනාකම් භවේ නිසා උපත්ති භවය ඇ වුණ උපත්තිය කියන්න ජාතියමයි ය කියලා කියන්නේ නැවතස්කඳ පහලවීමමයි. යා තේසන්තේ සන් සත්තානන් තම්මි තම්මි සත්්‍ය නිකායේ ජාති සංජාති, තොක්කන්ති, හබිනිබ්බන්ති කන්දාානම් පාතු භාවෝ ආයතන නම් පටිලාබූ අයන් උච්චති බවපච්චයා ජාති. කන්දාානම් පාතු බවූ නැවතස් කන්ඩයන්ගේ පහලවීම ජාතිය කියල කිව්වා.හලුති ඉපදුුණා. ජාතිපච්චයා ජරාමරනම්. ඉප දුනානංඉතින් අයකට අදාළ දුක්ලවිඳ පන්. කුම්ඹල කටු කෑවන්නං දුකවිඳ පං බලලෝකිවලු නේද. ඒ වගේ ජාතිිපච්චයා ජරාමරණං වෙච්ච ගමන්ගේ අනුඩුපවෝ සෝක පරිදේව දුක්ක දෝමනස්ව උපායාස මේ කියන සියල්ල විඳගත්ත යුත්තුයි.කත්්දේ කියන්න ඉපදීම තිබුුණනං ඒ ඉපදීම ඇති තැන එන සියලු දුක් රැස විින්ඩිය යුතුයි. මේ විට පටි්ච සමුප්පාද පාලයේ පද දොලහ මූලික අර්ථය ඔයගුල්න්න දැනුවත් වෙලා ඉන්න ටෝලි දැන් අපි එකක් ගැන ඊට පස්ස බලමු මොක්කක්ද අවි්‍යාපච්චය සංකාර කියල කියන්නේ. මොකද දැන් අපි මෙතනදී අවි්‍යාව කියන්නේ මෝහය කියලා දන්නවා සංකාරා කියල කියන්නේ ඊට අනුරූප චේතනා ප්‍රධාන චෛතසික සංකයාව. නමුත් මේ පාඩමේදී අපි අවිද්‍යාව කියල මෝහය ගැන නෙමී ගෙනගන්න සංකාරා කියල චේතනාව ගැන නෙමී ගෙන ගන්නේ. මෙතනද අපි ගැෙන ගන්නේ අවිද්‍යාව කරනකොට ගෙන ඇතිවූ සංකාර කියන ධර්මතාවය ගැන අපි මෙත දි ගෙන ගන්න මොකද අවිද්‍යාව කියනි ගෙන ගත්ත චෛ්‍රක පාඩමේදී සංකාර කියන ගත් චෛ්‍රසික පාඩ මේති ගෙන ගත් මෙත නදිගෙන ගන්න එ මෙමෙනම ධර්මතාවය. අවිද්‍යාාව නිසා ඇතිවෙන සංකාරය කෙසේ ද කියන කාරණය මයි මෙතන දිගෙන ගන්නේ නැරින් අප එක එකක් බල මොකද අවි්‍යාපච්චා සංකාරා කියලා කියන්න අවිද්‍යාව කියල කියන්නේ කතුරාරය ස්තිය නොදැනීම කියළමං කිවන මේක විභංග ප්‍රකරණයේ පටි සම්පාද විබංගේය තුළ විස්තර කරනවා තත්තක තම අවි්්‍යා දුක්කේ අඥාන දුක්ක සමුදයේ අඥානං දුක්ක නිරෝධය අ්ඥානං නිරෝධ ගාමිනී පටිපදා අං්ඥානන් අයන් උච්චතිය විද්‍යාුව මේ පිච්ච සම් උපාද දේශනාවේදී අවිද්‍යාව හඳුන්වලදීලා තියනවා මොකක් දවිද්්‍යා කියල කියන්නේ දෙන්න මේ සතර ය සත්්‍යයන්ගේ නොදැනීම ඇයි පබයා පඹයා ලෙස දැන ගැනීම තමයි විද්‍යාවවෙන්නේ පම්බයා මිනිස්සෙකු ලෙස වම් ගත්තනම් ඒ අවිද්‍යාව එකන උපමාවරදීලා තියෙන්නේ. පම්බ යනම් පම්ඹය පඹය අවිදියට හඳුනා ගතය යතුයි. එක තමා නිවැරදි දැකීම. කිසියම් විට අපි හඳු ගත්තනම් ඇතවිලේ හිටෝ ලයින්න පම්බයා මිනිසෙක් කියල හඳු ගත්තන ගන්න වැරදද. ඒක අවිද්‍යාව මක දෙත නැම්. පම්බයා මිනිසෙක් කියලා තේරුම් ගත්ත තැන අනිකුත් සියලුූමක්ුසල්ටිකෙතෙන්ට රැස්වෙනවා ඇයි ඔය මිනිහ තමයි ඔය කුඹුර ගිය පාරත් වැැපුරුවේ ඔය මිනිහ තමයි මට වීලාස් දෙකක් නයට දෙන්ද නය තියෙන්නේ මේආදී වශයෙන් අනිකුත් සියනුම කරමකාරණයින්නේ පම්බයා මිනිසෙකු ෙස වර්දවා තේරුම් ගත්තුත් පමණයි. ඒ අවිද්‍යාව. මේ චතුරාර්ය සත්‍යය කථාවේදී දුක්ක සමුදය නිරෝධ මාර්ග කියන මේ කියන ප්‍රධාන ධර්මතා හතර මේ නිකම්ම නිකන් දුකනෙ මේේ නිකම්ම නිකන් සමුදයනෙමයි මේක දුක්ක ආර්ය සත්‍ය සමුදය ආර්ය සතය නිරෝධ ආර්ය සත්‍ය මාර්ගාරය සත්්‍යය. චතුරාර් සත්ව පානිද මේවා දීර්ග විස්ත්‍ර කලාප. එහෙම නම් මේකන අවිද්‍යාව කිය මොද හොඳයි අවුර කන්් වාන ොද තුරාට සත් දේශනාවේ තියනෙන දුක්ක සත්‍යයේ ලක්ෂණමනවද කියලා කියන්න බලීන සංකත සන්තා බොහෝම හොඳයි ට ගොඩක් සන්තුූසයි දුක්ක සත්‍යයාගේ ස්භාාව වහතරක් අපිගෙන ගත්තා පීලනැට්ටෝ සංකතට්ටෝ සන්තාපට්ටෝ විපරිනා මට්තෝ කියලා මූලික වශයෙන් අපිට මේ දුක්ක කියන කාරණී අපි පීලනයට පත්කරනවා ොයි ආකාරයකට ද සංකත ස්භාවයෙන් සන්තාප ස්වභාවයෙන් සහ විපරිනාම ස්භාවයෙන්. එම නං යම් තැනක මේ ලක්ෂණ විද්‍යාමාන වෙනවනන් අන්න එතන දුකේ පැවැත්ම තියෙනවා. හරි ඊීළඟට සමුදයේ පැවැත්ම කොහොමදාවේ මේ අප චතුර අර සත්ව ාඩමි දර්කව කතා කළ නිෙ අමා වෙනම විස්තර කරන්නේ නෑ. සමුදයේ සතති කොහොම දෙන්නේ. ආයුහ නත්ටෝ නිධාන්ටෝ සංයෝගටටු පලිබෝදට්ටු හාදී වශයෙන් ආයුහනට්ටේ කියයන් නැවත නැවත රැස් කරන සභාවෙන් දුපෙන්න්නටඕන්. ඉළඟට නිධානට්ටු මරණයත් සමගම අලුති ස්කන්ද ලබා දෙෙන. නිධානය කියල කියත් හරද මේ වල ති විච්ක අපි ඕන වෙච්ච වෙලාවට නවත මතුපර ගන්නවාගේ මේ ජීවිතයේ මරණයත් සමගම නැවත වතාවක් කන්ද අපට ඇති කර දින වයික නිධදානට්ට සමුදය සත්්‍යය ස්භාව සංගයෝගට්ටෝ පලිබෝදට්ටෝ පලිබෝදට්ට කියලා කියන නිවන් මඟ පුරණක් කෙනාට බාධාකරන ස්භාවය. මේවාග ලක්ෂණ යම් සැනක තියෙනවා නං අන්න එතන සමුදය තියෙනවා කියලි ගෙනගත්ීඟට නිරෝධය නිස්සරණට්ටය විවේකට්ට හසංක තට්ට හම තට්ට මේ අධී වශයෙන්. ස්සරණටය කෙස්සවලින් හා දක්කයගෙන් මෙදනා වූ සන්ත පවක්තියන වනං අයික නිරෝධය. කෙලෙස් හා දුක්ඛයන්ගෙන් ඇතිවෙන පීඩවිෙන් සම්පූර්ණ හිස් බවට පත් උනානංගේ එක විවේ කට්ටිය කලා ර්ථ දැක්තුවා. අසංකතට්ටය මේ සංකතස්භාවයේ ධර්මයක් නෙමෙයි මේකයන නිරෝධය එම න උපතක් නැති නිත්‍යව පවත්නා දෙයක් නූපදින නොදිරණ දෙයක්. එහෙම නම් එවැනි උසභාවේ තමයි අර සාන්ත වූ නිර්වාණය කියල කිවූ. ඉපදීම නැත්නන් හි බිඳී අතුර දහන් ීමක් තියන්නක් බෑහමනන් සැමදා පවතින නිත්‍ය බවක්ි හිතියෙනවා සාන්ත සුකදායක වූ නිත්‍ය බවකින්ගතු වූ ඒ කියන්න. පසංගත වූ නිර්වාණ ධාතුුව තමයි මෙතනදි නිරෝධ සත්‍ය කියලාරගත්ත. මාර්ග සත්‍යයත්කින් එවිදිහටම විස්තර වෙන්න ඕනි. නීයානට්ටෝ හ තුු්ටෝ දස්සනටට ආධිපතයයට හට තියන කාරනාටික තමයිසේ හැඳපුුවේ මේ අපි චතුරාරි සත්ව පාඩමේදී දීර්ග වශයෙන් කතා කළා මේ තමයි මාර්ග සත්‍යය සස්භාාවත්‍ර චතුරාරි සත්්‍යේ හාකාර හ සියල් මේ අනුව මතක්රගන්න ඕන. ර්ග සත්තයේ බලන්නකෝ උදාහර නයගත්තොත් ආධිපතය ලෝකෝත්තර මාර්ගයට අධිපතිකන් කරන එතකොට ලෝකෝත්තර භාවේ ලැබෙනවා. එකට අධිපතිකන් කරන්න අර්ථෙන් මාර්ග සත්‍යය මාර්ග සත්්‍යය කියලා කියන්නේ මාර්ගාන්ගාට මාර්ගචිත්තෝත් පාදයේ යෙදිලතියෙන මාර්ගාන්ගාට ඒ ලෝකෝත්තර මාර්ගයට අධිපතිකන් කරනවා ම මෙහි ප්‍රශ්නය ඇැහුවත් සුතක්ජනයාට සතක් ජන චිත්තෝත්පාදයකද අධපති කරණීමේ කව්දු මාර්ගයේ එදෙන කෙනට ලෝකෝත්ත්‍ර මාර්ගයේයට අධිපතිකංකරන්නේ මාර්ග අංග අට නම්. ුතක්්ජන සත්වයාට සංසාරයේ පැවැත්ම වෙනුවෙන් අධිපපුත් කරනීමේ කවුද ෘෂ්ණාව පැහැදිලියම ෘෂ්නාව හරි තැම් මේ අනුව අපිට මේ අවිද්‍යා කියන තැනදී සිවසස් නසන දතුර සත්තය නොදැනීම කියන කාරණේ ඔන්නඒ කියන පදනින් අපි අර් තක්වවා ගන්න ටොනි නිස්සයි වි භංග ප්‍ර කරය තුළ එකක විස්තර කළේ ත්තකතම අවි්‍යා දුක්කේ අඥාන් දුක්ක සමුදය අඥානන් දුක්ක නිරෝධය අඥානන් දුක්ක නිරෝධගමිනී පටිපදා අඥානන් කියල විස්තර කළේ ඒකයි ඊළඟට දැ පළමු අවිද්‍යාව හඳන්නල දුන්නා ඊට පස්සේ ඊට පස්සේ මේ අවිද්‍යාව නිසා ඇතිවන සංකාරය හඳන්නනවා හ මොනවද අවිද්‍යාව නිසා ඇතිවන සංකාරය මොනවද සංකාරය කියලකිව් මතු විපාකයක් ඇති කරලා දෙන ධර්ම. මතු විපාකයක් ඇති කරලා දෙන ධර්ම. උදාහරණ පු්ඥාභි සංකාර, අ්ඥාබි සංකාර, ආනංජාපි සංකාර. තව විදිකට කිව්වොත් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. මේ පැහැ ලිය විස්තර කළලා විභංගප්‍ර කරනයේදී තත්ත්කත මේ අවි්‍යාපච්චය සංකාර, අවිද්‍යා ප්‍රත්ථයෙන් ඇති වෙන සංකාර මොනවද. ආකාර දෙකකින් විස්තර කළා ්ඥාබි සංකාරෝ ප්ඥාි සංකාරවානින් ජබි සංකාරෝ කලෙක විටියග විස්තර කළලා ගවත් විදිියග විස්තර කළා කායි සංකාර වචි සංකාරවෝ චිත්ත සංකාරෝ කියලා මේ හාකාර දෙකම විස්තර කළේ මොනවද මතු විපාකයක් ඇතිකරවන්න ධර්ම උඥාබි සංකාර මකින් මොකක් ඇතිකරවන මතු විාකය.

<mukad> kai kain करता के sangविविार्थतीना एक पपाना karena sangना විපක පද වන්න ධර්මටිකමස සි ලौු සිදහයි දම්ම සංගන කරප ඉන්නවා වනට අගල තෙනවා තාම පලවෙනි වසර නිස් මේ ර්ගන තේරෙන් නති වෙන්නට පුුව නමු ගෙන දි දි පද තුළරගන්න න්න කියනවි ස කරන සංකාරය එහමනතා නැවත විපාක උපද වන්න ධර්ම කියනේවා menang punya bisakara punya pisangkara ninja bisa sangimanatan kau විසි අතින්ගත් මෝල් ගහෙන් කොළගව මරණවා. මොකද යම් කිසි ක්‍රියාවක් සිදු කරන්නට සිටේ චේතනාව ඇතිවූ පමණින් ඒ ක්‍රියාව සිද්ධ වෙනවද න ඒ සඳහා කයේ භාවිතයක් අවශ්‍යයි අන්න ඒ මුලු සංසිද්ධි අරගෙන තමයි කාය සංකාරයකින් හරගත් කයභාවිතයෙන් යමක් සිදුකරන චේතනාව පාය සංකාරයයි. මෙතන දම සංගනී කරනයෙන වනන් ඒයාගේ දැගැනීම සඳහා තව චු්ටක් ගැමුට යන්නම් කාය සංකාර කියල කියන්නේ කාය විඤ්ඥත්ති රූප උපොද වන චේතනා විස්ස. ගොන වදේ කාමකුසල් අටයිහකුසල් දොළහයි. කාය වි්ඥත්ති රූප උපද වන චේතනාවිස්ස තරුග බැරි ැහම ොද පිරූප න්ද කර තියෙ කා වි ති වච වි ත්ති න ැගෙන තියන්නේ. දැම්ත කන තියට මට කරන්න දෙයක් නෑ හ නමුත් මේක දම්ම සංගනය කරනයට වඩා පැහැදිලිව තේරෙනවා. වචී සංකාර කියලා කිවේ වචනය භාවිතක යමත්ින් මොකදි යම කියන්න ඕනෙ කළ හිතුව පමණින් ඒද සිද් වෙන්නේ නෑ බුදුගුණ සජ්ජායනයේ හරි කුසල පැත්තටකුසල පැත්තට නම් ගොරුකීම හරි කරන්නට නං අපිට වචනයක් හසුරුවන්නටනු වචිතය හැමවෙලා හසුරු වෙන්නේ වචිී වි්්‍යත්තිරූප කොද වන ේතන විස මගේ ම කුසලට යකසල දල් හයි වි චිතම වචි සංකාරය ඇති වෙන චිත සංකාර කියලා කිව්ව හර කාය සංකාර සහ වචී සංකාර කියන එකන කායි වි්න්නති සහවාගවි ති රූප නූපදද වන්න ලෞකික කුසලා කුසල චේතනා විසි නමය ඒටික ඒවි විටාරගෙන චිත සංකාර කියලාපිට ගන්න දේ ටක ගගේ බුරගේ හමංකතා කරනදේව එහෙමනං ඔය කියනආකාරයට තමයි අවිජ්‍යාපච්චා සංකාර කියනකොට ඇතිවෙල සංකාරටි අපපි විස්තර කරන්නේ. එක්කු ුුණ්ඥාබි සංකාර පුඥාබි සංකාර අනංජාබි සංකාර කියලා එහම නැත් සංකාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියලා පැහැදිලිද තමවිනිස ආනේජාබි සංකාර ්ඥාබි සංකාර වර්්‍යයක් මනේතිසල නිසා මකිම ෞවගීක කුසල් දා හටයි කියලා ඒදාහතෙන් පු්ඥාපි සංකාර කියලගත්තේ අටයි පහයි දහත් වනයි ඉතුරු හතර මං අරගත්ත ආනෙන් ජාබි සංකාර කියන ඇයි ආනෙෙන්ජ කියන්නේ ඒවැඩ වැඩි දැඩි බවක්තිය නවා ඉස්තිර බවක්තිය නවා කුසලේ නොසැලෙන බවක්තියෙනවා සයි ඒක ආනෙෙන්ජ කියල වෙන අරගෙන තිය එම නැත්තං ඒක ලෞගීක කුසල් දාහත තුළම අඩංගුුවෙන සිත්හතරක්නේ අවත් ඒ වගේ ප්‍රශ්න යනවද ච සංකාර චු්ටතා පැදි කර දද චිත්ත සංකාර දැන් කාය සංකාර කියල කියන ගමන් ගැබුරුවන් කතා කළොත් කාය වි්ඥති රූප උපද වන චේතනා විස්ස වචී සංකාර කියල කිව්වත් වචීවිං්ඥත්ති රූප උපද වන ලෞකික චේතනා විස්ස සංකාර කියලා කිව්වොත් ඒ අවස්ථා දෙක හැර අවත්තාකාරවලට සිත්තු පදිනවනින් එවැනි අවස්ථාවලදී ඇතිවෙන චේතනා සමහය චේතන සි නමයක්ක තෝට තෙට ගඩ පුරවා අකුසල් දොළහයි කාමා වච්චරය මහාකුසල් අටයි අරූපා වචර කුසල් හතරයි මකදඩුවනේ රූපා වචර කුසල් පහයි ඒය අනු දොලාහි අටයි විස්්යි විස්යි විා අතරයි විසි මයයි sangnyaes hari ini තකොට අපි කතා කලා අවිද්‍යාපච්චා සංකාර කියන එක ඒ අන්නුව මේ විදිහට අපිට එක තේරුම් කරන්නට පුළුවන් පැහැදිලිදරි ඉති ඔගුල්න්නට පැදිිනම් මට පැහදිල න ැමම් ඔගොල් එකගන්න උත්හ කරනවා දැම් මට කියලා දෙන්නකෝ මොනවද දැන් අවි්‍යාපච්චා සංකාරකි්වාම කොහොමද අවි්‍යා පත්තියෙන් සංකාරයක් ඇතිවවෙන්නේෙක උත් tapi ji itu udah harga tapi tapi ka sang punya ka sangyaku මට ත ඉටකලින් මත කරල දෙ නොදැම් බලන්න ම ප්‍රශ්න හවා අහපු ගමන් ඔොයගොල්ලගේ හිත යෙදන්නේ අකුසලයක් ස්මතු කරන්නන හරිද ඉතිං මං පොඩි ඉල්ලීමක් කරනවා හැම වෙලාවකම පුරුදුවෙන්න කුසල ඉස්මතු කරන්න නනි කද අපේ සන්තානයේ අප ඩිෆෝල්ඩ සිටුවේ එක තම කුසලයට නැඹුරුවෙන එක අපිට මොකක් හරි ේකදති මතක්වෙන්නෙම අකුසලේ උදාහරණයක් එන්නේෙම කුසල පැත්තේ එහම නෙමේ අපි පොඩ්ඩක් හුරුවන්න අකුසලය න කුසලේ මතු කරගන්න හුරුවන්න ඒ මොකක් දවාසි එතකොට අපේ සන්තානය හැම වෙලාවතම තර්ග විර්ක පරිවිතර් කරන්නේ කුසල ආරමයක් කුසල සංස්ාරයක් කුසල සිතු විල්ල කුසල විතර්ගයක් ඒ කයිවැද ගත් වෙන්නේ. හරි හදිසිය උස්ම යනවෙලාවට හෝස් ගාලා එතකොට විතර්කය එ නත් අර පුොහුණු කරලති විච්ච කුසලය. එනිසා උත්සාහ කරන්න ඒවිට පුහුණවෙන්න උත්සායික පුහුණෝගින් අවශ්‍ය වෙන දයක් හරිඒ මතරාණය හැරකි හොඳ නැම් ප්‍රශ්න උත්තර ලන ුාබි සංකාර වූ පාය සංකාරයක්. කොහොම ද අවි්‍යාපච්චා සංකාරය තුළ අප විස්තර කරන්න කිය කියලාන්න බලන්න දැන් මේ බෝ මල්ුව හොඳට සුද්ද කල්ල බෝොල අස් කල්ලා මල්ලාසන සුද්ධ කරලා බුදුරජාණන් වහන්සේට මල් පහම් පූජ කරලා වන්දනාමාන කරන්නෝ සද්ධාවන් ඇැබැයි ඒ වෙනාවේ අවිද්‍යාව කියන්නේ මම කියන පුද්ගලයා කරනවා කියල හිතාගෙන කන්නවා පින් හරි බෝමත් ොහොද උත්තරයවා අන්නේ වගේ තන් පුළුවන් වෙන්න ඕෝන තාකත්න්ඩ පුළුවන් දැන් ලොක දාානය දෙෙනවා දානය දීලවිරලා ලොබ සිත පටත් පාල් කරගන්න මේ ගඩ පුළුවන්ද ධන කුසල කුසලේ ෝමක කරගත්තා ේදේ සිද වනානන් තමයි අපි අරගමක මෙිහිම් මේක අපි පො විස්තරන ලස්සන अविද්‍යාව හේතුවෙන් සංස්කාරය ඇතිවෙන ආකාරය විස්තර කරනවා පිස්ස අර්ගමක වර්තමානස්කන් දරබයා දැම් මේ ීවිත මුूල් කරෙන පර ගම් තනද විස්තර කරලාන මේ විා ි සංකාරයයක් කහොමද ඇතිවෙන්නේ තමාගේ මෙලව ජීවිතය ආපත් කර ගැනීම කියන පරමාර්तेය ඇතිව දෙවියු දෙසා පුද පූජා පවත්වනවා නව ග්‍රහ පූජා පවත්ව වන ප්‍රාණගාතාදෙන් වැලකී සිටිනවා මෙත්වැඩීමමාදී භාවනා කරනවා මේ සියල්ලම කරන්නි කුමක් අරභයාද තමාගේ මෙලෝජී විතය යහපත් කරගැනීම සඳ අ බල අවිද්‍යාව හේතුවෙන් වර්තමානකදරභයා ්ඥාබි සංකාර සිතු කිරීම ඇදිලිද දැන්ගතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් වඩ පුළුවන් එහෙම කොමදස වෙන්නේ මේක අවිද්‍යාව කියන්නේ මෝ මෝහ කියන්නේ අසලධර්ම අකුසල්ල ධර්මයක් මුල්වීමෙන් කොහොමද ඊට ප්‍රතිවිරුද්ධ වූ කුසල ධර්මයක් උපදවන්නේ කියෙන ප්‍රශ්නයක් ඇතිවන්නට පුළුවන්. එ පුළුවන්මක් කොහොමද එකනෙකට ප්‍රතිවුරුද්ධ ධර්මයක් මෙයා නිසාවෙන් අරයාව උපපුදදින්න කොහොමද උදාහර අරම්බල. නෙළුම්මල හරි ලස්සනයි සුවඳයි බුදුපුදටත් සුදුසවුවයි නමුත් මේ නෙළුම්මර ඇතුනේ කොහෙන්ද. දුර්වර්ණ දුර් ගන්ද වෝ මඩ තුළින්. හරි හෙමන සමාන පඵලයක්ම පොද වවිෙනවායි කියල දෙයක් ලෝකෙ නෑ. අසමාන පල උපදවන්නට පුළුවන්. ඇහැපත් ගින්නෙන් දුර්ුවර්ණ වූ දුම හට ගන්නාසේ. දුුවණ මඩින් වර්ණවත් පු් පහටගන්නස අකුසලවූ මෝහය තුළින් කුසල වූ punyaාිකාර තිවන්නට පුළුවන් මෙී විලමු අප දැම අපි කතා කළේ අවිද්‍යාව හේතුවෙන් වර්තමානස්kanධරයාාි සංකාරයක් ඇතිවී අපෝක මනි පැත බලමු අවිද්‍යාව හේතුවෙන් වර්තමානස්කන්ධ අර්භයා අප්ඥාභි සංකාරයක් ඇතිවෙන ආකාරෙන් අපඥාබි අකුසලයක් ඇතිවෙන කෝම තමාගේ ශරීරයේ පෝෂණය කර ගැනීම සඳහා හ අස්වාදය සඳහා හෝ එලුවන් මරයි කුකුලන් මරයි, මසුන් මරයි සොරකං කරයි සියලු දස අකුසලයම සිදු කරයි කුමක් සඳහාද තමා කියන කාරණයෙන් සැටිස්පයි කර ගැනීම සඳහා තමාගේ ශරීරයේ පෝෂණය කරගැනීමට ලස්තනවීමට සල්ලි අම්බ කිරීමට මේ ආදී වශයෙන් මොකක් කරයාස්වාදයක් අරභයා මේ විදිහේ අකුසලකර්ම කරනවා නම් අන්න බලන්ඩ වර්ධමානස්කන්ධාරභයා අවිද්‍යාහේතුවෙන් අප්ඥාභි සංකාරය ඇති කරන විදිය. මේ විදිට සලකපු හාම ෑ? ටමොකදම මෙත තේරුම් ඩන මකද මේ නක්‍රම යටකතිදී අප අපි අවබෝධ කර ගත යුතු ර්මයමකද්ද මිනිස්සු කුසල්ල කුසල් කරනවා කියනද න ඒහා යන්නටන අපි් මේ අපි ඉගෙන ගන්න හේතු පලවාදයක් එහෙමනං මෙහි ද තේරුම් ගත යුත්ත අවිද්‍යා සහිත පුද්ගලයක විසිං ප පුුා ිසංකාරාිසංකාරු කරනවා කියන කාරණය නෙමෙයි ප හමක් නිගනගන්න එහිනං අවිද්‍යාවයම් තැනකද එහි ප්‍රතිඵලලෙස කුසලා කුසල සංකාර රැස් වෙන වගයි තේරුම්ගන්නට ඕනේ. ඒතුව නොනැසි තියන තාකල් පල බුපදිනවා ෝකේ අනි පැත් අරගන්නකු දැමම කිවමොකක්ද අවිද්‍යාව යම් තැනකද එහි ප්‍රතිඵලය ලෙස ක අකුසල සංස් පර රැස් වෙනවා කියලා කිව්වා. කෝක විලෝමයා අරගන්නක ප්‍රතිවරුද්ධ පැත්ක සලකන්නකු අවිද්‍යාව නැත්තම් කුසල් අකුසල් රැස්වෙන්නේ නැද්ද ඔවුනේ ගහතන් වහන්සට කුසල් සිත් පහල වෙනවා නෑන ක්‍රියාසිත්නය පහලවෙන්න වෙනස එහෙම නම් හේතු පල හමුතුලලා අප වින් තේරුම් ගත ුත්තේ ම සතාමැරුවන් නෙමේ අවිද්‍යාව යම් තැනක තියෙනවා නං එතනදේ කුසලා කුසල රැස්වෙනවාමයි යම් තැන කවිද්‍යාව නැත්තන් ඒ කාරණාව සිදුවිය නො හැකි. එහෙම නං මම සතාමැරුවා මම කුසලයක්ටලා කියන කාරණය යටපත් වෙලා අවිද්‍යාපච්චා සංකාරා කියන නයුතුත් ක්‍රමය තුළ අප ඉගෙන ගන්නටඕනෙ මේ කියන මම කියන ආත්මු දුෘෂ්ටිය බිඳලා ධර්මතාවයන්ගේ ක්‍රාකාරිත්වය ස්මත් වෙන්නටෝ. අවිද්‍යාවයම් තැනකද එවැනි තැනකදී මේ ආදීවශයෙන් කුසල අකුසල සංස්කාාර රැස්වෙන වග තේරුම් ගති යුතුයි.තා. අපිसा धी मध මෛත්‍රයක් ඇති කරනවා किසියම් බලාපुරुත්තුව නැතුව किසින්ක මටවත් වන ත සता වनම්ම කරලා බේරන හරි හමරන දම සතක වැටල ඉන්න තුර හරි ඒ මගේ මක जिन्න්නේෙ මංගයන බලාපुරुත්තුව වන්න්නේෙවෙ සताාව අයින් කරंड කියरा කිසිම මෙනව එකකින් නෙවෙයි නිවන පාථනාකිර සසරෙන් එතර වෙනක්කාවන්න හැක තියෙනවා ඒ අර නික මට ලබෙන්ක් මේ ව මාවත් ව වෙන්න්නකට හම දෙයක් නවෙේ සි බාපරොත්තුව නතිව එතකොට ඒකත් වටන්නේ එතනත් ඇතිවෙන දම් සි ලෝබයක් නැතන් සර මෙහමගත්තේ න ඟර මෙතන එතනත් සත්ය පුද්ගලෙක් නැහැ එතන එහෙම ගත්තොත් එතන අපිට රහතන් වහන්සට වගේ ත්ඉතන්ට යනවද ඒක මං විස්තර කරන්නම් මගේ අවස්ස පාඩමේදී මෙතන තියන පරිවුට්ටානය සහ අනුෂය කියන ධර්මතා ඉදිරිපත් වෙන තැනදි මං ෝක විත කළ දෙන්න. ලෝකෝත්තර කුසල්සි වලද අවිද්‍යාව ඒ දුරු කරලා නැහැනිස ටන පට. ඔබතුමිය අහපු ප්‍රශ්නය කරුණා කරලා නැවතවතාවක්ගහන්නසදැන් ලෝකෝතර කුසල් විකන්නේ මාර්ගසිත්වලදී අවිද්‍යාව සම්පූර්ණයම දුරුවන්නේ අරහත් මාර්ග සිතෙන් ඔවහෝ එතකොටස එතකොට මේ අවිද්‍යාව එ බලප නැ කුසල් සිවල මොන පුසල් සිත්වලට ද ැ අවිද්‍යාව දිගටම තියෙනවනිස රත්ත් මාර්ග සිත ඔව අ අවිද්‍යාව කියන එක රහත් මාර්ග සිත දක්වාම තියනවා. ත මොක්ද පශනය හැ කුසල්සිත් අනිතේවට අවිද්‍යාව හේසුන හින්දා මමොඩක් පැටරුනා ටැක පරන්න ල හරියට ප්‍රසන හිතල උත්ත අහන්නකො තකට උත්තරේ ඔබලගම තිවා දැස මේ සරයා කියන ඇතෙස අවිද්‍යාව අරත් මාර්ගය දප්වාාම තිෙනවා කියනකයි. පැදම අවිද්‍යාව රත් මාර්ගතක් පතියෙනවා නමුත් එකම ගොරෝස ප්‍රමාණයෙන් නෙමේනි ඒඒ මට්ට මේේදී අවිද්‍යාව දුරුවෙන තැන්තියෙනවන සෝවාන් මාර්ගයේදී අවිද්‍යාව දුරුවෙන යම්මට මක්තියනවා සකදාගාමි මාර්ගයේ දී අම්මට්ට මක්තියෙනවා ල කුසල්වලට හේතුවෙන අවිද්‍යාව වගේ ලෝකොත්්‍ර පුසලට ේතුවන්න මොක මාර්ගංග ප්ඥාව ප්‍ර්ඥාව පඥාවඥාවඥරි ෝ ඕක මගේ මගේ ඊළග ස්වයි්ක තියෙන මංගේක පෙන්න්න මේ පටිසම්පාදන ලෞගික පැතර විතරන ලෝකොත්තර පැත්ර ගන්නන්නේ න සේවහිත න් ලෝකොත පැ අරිහත් මාර්ග සිතත් පටි්ච සමුප්පාද අයයට තේමේන එකක් විස්ත කරන්නලහොඥා සංකාරලෝදී පමො ාබි සංකාර කියන්නේ මෙලොව ජීවිතය යහපත් කර ගැනීම කියන අර්ථයෙන් යමක් කලානං එතකොට එක වර්තමාන ස්කන්ධර්භයා හරිද ොමින්න් ඊල්ක් රයිට්ික මන් පින්න අනාගත ස්කන්ධර්බයාක කහොමද කරන්න කියලා දෙැබලක වර්මාන ස්කන්ධර්භයා කතා කරද්දී එතන තමාගේ මිලව ජීවිතය යහපත් කර ගැනීම සඳහා මේ විදියට පුද පූජා පවත් වන් මේ විදිහට පුසල කර්ම කරනවා ැ ඒ එතකොට අවිද්‍යාපච්චා සංකාර වර්තමානුස්කන් ධර්යා පු්ඥාබි සංකාරය ඕකමයන්ු කත චුට්ට ගස්සරහට අවිද්‍යාපච්චා සංකාර කියන ධර්මතාවය තුළම පු්ඥාපි සංකාර කරන්න බැරිද අනාගතු ස්කන් ධරභයා හිතඩ මේ තින් අනාගත ෂස්කන් ධ අරභයා අපි කොහොමද අවිද්‍යාපච්චය සංකාර කියයන එකක විස්තර කරන්නේ. එතනද ප්ඥාවිි සංකාර හරි යාආනංජාබවි සංකා හරරි ඇතිකර ගැනීමේ අදහසින් උදාහරණයක් හැටියට තමා අනාගත මර මේ මරණින් පස්සේ දෙවූ සැප මිනිස් සැප බ්‍රහ්ම සැප ආදී කොට ඇති සුගති සම්පත් ලැබ මේ අදහසින් දන් දෙනවා වෙන වෙනත් කුසල් කරනවා. කුසලයෙන් වැලකී සිටිනවා ධ්‍යන වැඩී මාදී පිළිවෙත් පුරණවා මේ සියල්ල කුසල් කුමක් සඳහාද මට බ්‍රහ්මස මට මට රූපාච ්‍රහමයෙක් ව ්ඩෝනි කියලා රූපාවචර ධ්‍යන ලබනවා අ අනාගතුස්කන්ද අරභයා මෙත නදි පඥ්ාපි සංකාර රැස් කරනවා. නමුත් සසරය පැවැත්ම කියන්නේ හැම වෙලාවකම දුකම තමයි එහෙනම් මේ දුකම හොයාගෙන සව දුරටත් යනවා අවිද්‍යාපච්චයා සංකාර දුරජාණන් වහන්සේ කිසි විටත් සසර වරණනා කළේ නෑන්ගේ තමා පුුණ්ඥාපි සංකාරය ඇති වෙන ැටි. හරි මිත්‍ර්‍ය අදෘෂ්තික කත්තයට පත්වෙලා හිට. කෙනෙක් තමා අනාගතයේ දේව සභාවටයාමට හෝ බ්‍රහ්ම සහවාසටයාම සඳහා සතුන් මරායාග පවත්වනවා. මිත්‍යවශයෙන් වනසීල වුරුත්ත සමාදන් වෙනවා මොකදදමී අවිද්‍යාපච්චයා සංකාර අනාගත ස්කන්ධාරභෙ ාපුඥාාව සංකාර හරි විදිහට ති ගලපළර ගන්නම මහා මාරුවක් නෑමිතන සරලව හිතඩ ඒ තැන කඩාගඩක අවිද්‍යාපච්චය සංකාර කොතන දිවෙන දේද. පර්තමානස්කන්ද ධනාගත ස්කද. විදි අඩාගන්නට මේ ුුණ්ාි සංකාර ද ුණඥාපි සංකාරද ඒ විදිහට ඒ දිහයට මේ විභජ් වාාදී විදිහයට බෙදල පබජලගත්තා හම ඔගොල්ලට ඒ ඒ තැන තමාගේ ක්‍රියාව කොයි ගොඩට ද වැටුනි කියලා හිතාගන්නට පුළුවන් සමාමශ නිවන් ප්‍රාර්ථනා කරනවන ඒ අනාගකන්ධාර්භයකි ලද කියන්න හොහම නිව නි අනාගත ස්කන්දරභයා නිවන කොහේ දස්කන්ද තියනෙ නිවට යන සත්වයකන්නවදය ඒන දැයි අපි නිවන ප්‍රාර්ථනා කරනවා අප පිනක් කරලා නිවන ප්‍රාර්ථනා කරනවා ඔ එතකොට ඒ පුුණ්ඥාකායක් අනිවායම පු්ඥාපි සංකාරයක් හරි ඒක අවිද්‍යාපච්චයා සංකාරයක් මයි. විස්රන්න රට අනිත්‍ය දුකාානත්ම කියල විදර්ශන වඩන කුසල්සි අන්න අන්න තැනට එන්ද හරේ අපේ තවිස්සරට විස්ත වෙනවා හරි බලමු ඔන්න එතකොට අවිජ්‍යාපච්චා සංකා දැන් අමන් මේ විස්තර කරන අනුුවම පි්ච සමුපාදය දුක් ඇතිවවෙන්න හැටිනි මම්ම මේ විස්තර කරන්නේ මං මේක විස්තර කල ඉවර වෙලා බොෝ විට අහස්වර්භයාාද පන්ති මන් කරනවා කිවවාන කියදල තුන වෙනක මොකද මේක මේ යන ේගම ගියොත් තයි ගලනත හරියට තේරෙන්නේ ඇතුව ලබනස තිව වනම් හිටියොත් මේ භාගය අමතකයි එතුකොටමට ඒවාාගිරි ෆෙස්් කරඩ ආයගියොත් මට හොක්කොමටි කරන්න බෑ මම මේක ස්ලයිටස් ගාන අඩු කරලා පෑ දෙකට මේක සීම කලොත් සම්පූර්ණ කතාව කිව්වා වෙන්නෙත් නෑ එනි සයි මගේ සත් යෝජනා කළේ අපි හවස්වර්ුවේ එකේන්දල තුන වෙන කළුත් මේ තයිම්ස්ොට් අරගෙන පාඩම කරමු අදිසේ යම් කෙනෙකුටඒකට සහාග වෙන්න බැරිනා ීඩියෝ එක හරි බලලා ඒ කරුණු කාරනතේරුන් අරගන්න ප්‍රශ්නයක් තිබුණො තීළඟග සතිය අපි පට්ටාන දේශනාව කරනවායිඒ පට්ටාන දේශනාව තුළ ප්‍රශ්න තියරව ගහන්න පුළුවන්ද. ඒ විදිහයට අරගන්න අනිත් එක හොදදට මතක තියාගන්න පටිච සමුපාදය පට්ටානය මේම හරි ගැඹුරුයි මේවා ඔයගොල්ලු ඉගෙන ගණඩනං ඔයගොල්ලු ප්‍රශ්න අහන්ඩම ඕනේ ඔයගොල්ලන්ට ප්‍රශ්න ඇති වෙන්දම ඕනේ, ගුල මේක කියවල සූදානම් වෙලා මේ පාඩමට සහභාගිවෙන්න ඕනේ. එහෙම නැත්තුව මේ අර නවකතාවක් කියවෝනෝවාගේ හරි එහෙමයි ගැනගන්නට බැහැ තේරෙන්නේ නැහැ තේරුුණ කියලා හිතුවට ගැඹුරට යවෙන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා ඔබට තියන ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ අනිත් අයටත් උපකාරවේවි මට පුළුවන් ආකාරයෙන්ම පිළිතුරු සපයන්ඩ උක් සහ කරන්න. හොඳයි. ැහිමනම් මේ විදිහට තමයිම පලවෙනි පද දෙක අවිච්්‍යාපච්චා සංකාර කෙනෙක ටික් දීර්ගව විස්තර කලා අනිත් හැමපදයක්මත් මේ විදිහට දීර්ගව විස්තර කළ යුතුයි නමුත් කාලවේලා දිහා බල ම ඒවා ඒ රම් දුරකට යන්නේ නෑ. දැන්ගහිනම් මට මම මෙතෙක් විස්තර කළේ පටිච්ච සමුක්පාදය පලවෙනි යුගලය තුළ, අවිද්‍යාපච්චා සංකාරා කියන කාරණය තුළ. අවිද්‍යා ප්‍රත්තයෙන් මන සංකාරය කුමක්ද කියන එක පළවෙනි බසරට අදාළ පාඩමේට ගැලපෙන පරිද්දෙන් චුට්ටක් නං ගැපරොට ගිය. පාලිපාටය විස්තර කරල පෙන්නවා. ඒ ඒ පදේ අර්ථ විස්තර කරල පෙන්නවා. අවිද්‍යාව නිසා විවිධාකාරයේ සංකාරය ඇතිවෙන ආකාරය පෙන්න ලදුන්න. හරි? ඊළඟට මත තියාගන්න රේ අවිද්‍යාවට හේතුවක් තියෙනවා මේක චක්‍රයක් විදිහට යන්නේ හරි අවිද්‍යාවට හේතුවමනාද කෙලෙස් පැවතීමම ඒ විදිහට තියෙන නිසා තමාක චක්‍රයක් බවට පත් වෙන්නේ. ඊළඟට මේ චක්‍රය කියන්නේ අපේ ජීවිතයම තමයි. අපිත් කෘතක් ජන සත්වයෝ මේ චක්‍රය තුළ කැරකි කැරකි ඉන්නහය එහෙමනං අප විසිනුත් මේ හැමදා මත් කරන්නේ අවිද්‍යාපච්චා සංකාරම තමයි. වවසාන් වශයෙන්ගු තේරුම් ගත යුතුේ සංකාරර් රැස්වෙන්නේ අවිද්‍යාව යිති තැනකදීමයි උද්ගලවාදයක් ගාවගන්න එපා මෙතන ධර්මතාවේ තේරුම් ගන්න උදාහරණයක් හැටියට කිව්වෝ දැන් ඔන්න ිකක් බත්කාල වැඩිවෙච්ච වෙලාවට කොසල්ටක් ජරුවන්ට වගේ උන්නදැන් කොඩ්ඩක් සැත පෙන්ඩ හිතෙනවා පොඩි නැප්ප එකක් ගන්ඩ හිතෙනවා පොඩින් නිදි මතක් කියෙනවා තැන් ගලල් මොක්ද හිතන්නේ. මේ නිධමතාවේ මම කාපු නිසා කියලන හිතන්නේ. කාටහරි හිතුනද මෙතන නීවරණ ධර්මයයක් ක්‍රියාත්මක වෙනවා කියල හිතුුණද. නිවන වහන නීවරණ ධර්මයක ක්‍රියාකාරිීත්වය කියල හිතුන් නෑ නේද. අන්නේ වගේම තමයි මෙතන දෙත් මම කුසල් කරනවාදී වශයෙන් හිතෙනවා මිසක්? අවිද්‍යාව ඇති තැන සිදුවෙන සංකාර කියන කාරණය ගුල්ලන්ට වැටහෙන්නේ නෑ උත්සාහ කරන්න ඒ මයේ තත්ත්වය පවත්වගඩ අපි ඊළඟට ය කාල වෙලාවන යන මහෝගාදා පළඟට සංකාරපච්චය විඤ්ඥාන දැන් සංකාරපත්‍යවීමෙන් විපාක විඥ්ඥානය පහලවීම ගැනයි මෙහිදිය අපිට කතා කරන්නට තියෙන්ට. මේ සසරේ යන විදිහ දුක ඇතිවෙන විදිහෙන් අපි මේ කතා කරන්නේ. එහෙම නු මේ විදිහයට අපිට පඥාබි සංකාර අපංඥාි සංකාර අනිංජාපිංකාර ඇතිවුුණා නං ඒවා විසින් විපාක උපදවල දෙනවා ඒ විපාකය එක්කෝ ප්‍රතිසන්ධ විපාකයක් හැටියට අප අපට ලැබෙනවා එසේ නැත්තම් ප්‍රෘති විපාකයක් හැටියට අපිට ලැබෙනවා මේ කතාවිදි අවි්‍යාපච්චානෑ සංකාරපච්චා විාන කියන තැන දි පපතිසන්දි විඤඥානයත් ප්‍රවෘති විඤ්ානයක් දෙකම අරගෙන තමයි අපි කතා කරන්නේ ඒ අනුව පටිසම් බිදාමක්ගේ තුළ මේක කතාාවෙනවා සත්ත කතම අවිතත් කටම සංකරපච විyanaන. සක් විඥාන සත විඥාන ගා ඥානන් වා ාන කායි ානම් මන ඥාන ඉඩං උචති සංකාර පච්චයා වි්ඥාන. ටිත්ත සමමුපාද පාඩම තුළ සංකාර ලෙස සැලකේ මතු විපාකයක් ඇති කරන ධර්මියෝ කියන අර්ථය. එනිසා මෙතනදී විපාක විඤ්ඥාන සියල්ල මරන් තියෙනවා. කඩඩි ගැන පුළුවන්ද මෙතන අපි අරගත්ව විපාක විඥාණිට මොවාවද කියලා. කියති නවාද. විපාක විඤ්ඥාන තිස් දෙකයි. ඒ තිස් දෙක සමයි අකුසල් සිත් දොළහයි අහේතුක අකුසල විපාකසිත් හතයි කාමාවචර ා අඩුපාවචර විපාකසිත් පහයි. එතොනි කීය දාවේ අතයි පහයි දහත් වනයි දහතුනයි පහයි දහට දාවේ ඇස ලෞත විපාක තිස් දෙක. ලෞකික විපාක තිස් දෙකම මෙතෙන්ට එනවා හ ඇයි ම ප්‍රතිසන්දී ප්‍රවෘත්තිය දෙකම කතා කෙනයි චක්කු විඥාණන් සෝත විඤඥාන වගේ ප්‍රතිසන්ද විපාක න ඒව ප්‍රෘතිය විපාක ඒම නං මෙත නැදී ලෞකික විපාක තිස් දෙකම ගැනෙනවා දැ තවත් දක්ෂෙක් කෙනෙක් ඉන්නව නං කියන්නඩුකෝ ඔය තිස් දෙක තුළද විපාක දෙෙන් නැති එක් කෙනෙක් ඉන්නවා කව්දේ අපෂදොයි උද්ජත් උද්දච්ච චේතනාව ප්‍රතිසන්ධ විපාක දෙන්නේ නෑ. උද්දච්ච චේතනාව ප්‍රතිසන්ධ විපාක දෙන්නේ නෑහැ. හරිද. මන් තවත් ගැඹුරු ප්‍ර්නයක් කහන්න. දැම් මේ මේ විපාක විඤඥ ලෞකික විපාක තිස් දෙක තුළ තියෙනවා? රූපාවචර විපාකත් රූපාචර විපාක ලැබෙන රපචර කුසලයෙන් රූපා වචර කුසල් පහක් තියෙනවා ඒ රූපාවචර කුසල් පහ තුළ පංචම දෙයාන රූපාවචර කුසලය තුළ අවශ්‍යනම් අභඥ්ඥා සිත්තති කරගන්න පුළුවන් ඒ අභිඥ්ඥාචේතනාව මොනාකාරය විපාකයද දෙන්නේෙ ु प्रश्යක් ननाए वितर उत्त्ररादि हञ वि अभ्ञ चेतनाव कि सिद्ध विपाकයක් दि नए अभज्ञ चेतना अभज्ञतिन चेतनाव कि सिद्ध विपाक दिन नए वह विशेष कारण पिन दमसंगरीगा මෙමමුකිටිගගන්න වෙන්නගනද සංකර පචා විාන කියන සංකර පචච සංකර පති සිදුවන විානය මොකක්දය කතා කලි සංකර කර්මයක් ඇතිවෙනවාම කර්මය නිසා අප විපාකයක් ඇතිව වෙනවා කම චේතනහම්භික්වේ කම්මංම් මෙ චේතනාව තමයි කර්මය බවට ප්‍රියාත්මක වුණේ එකොට මෙි බිලෝම මේ මොක්ද සංකාරපච්චා විඥ්ානන් මේ විපාක වි්ඥානයේ ඇතිවුනේ අර කියන සංකාරමගින් ඇති කළල දීපු කර්මය නිසා. එහම් මේ කියන විපාකයේ ඇතිවීමට අර කියන කර්මය තිබිය යුතු මයි කර්මයට අනුව මයි විපාකයේ පහළ වෙන්නේ. දැම් ත් ලස්සන තන. මේ නෛක්‍රමේ හරි ටිග ගත්තනම් දැංවෝයි ගොල්ලට තේරෙනවද මම කරපු කර්මයට එම සන්තානයේ මයි විපාක ලැබෙන්නේ අනිත් එක් කෙනා කරපු කර්ම මට විපාක දෙන්නේ නෑ ඇහැදිලි ක මොකදේක එසේ නොේ නම් සෑම දෙනාට මේ එකම විදිහයට සිත් පහල වෙන්න ඕන හම ෑ එකක් කෙනට පාල වෙන සිත් වෙනස් වෙන කොට කර්ම විපාකයක් මගින් අකුසල විපාකයක් පහල වෙන කොට තවකෙන කකොට ගුස විපාකයක් මගින් කුසල විඤ්ඥානයක් පහල වෙලා ගුසල විපාක විඥානයක් පහල වෙනවා ඒ කිය මොකදම වෙලා තිෙන සංකාර පච්චා විඤ්ඥාන ඒඒ සංකාරයේ අනුව ඒගේ විඤ්ඥානයේ පහල වෙනවා ඒ සංකාරය ගරපු සන්තානීම ඒඒට අනුරූපවෝ වි්ඥානය පහළ වෙනවා ගැඹුරු තැනක් හැබයි තේරුම් අරගන්ඩ වියි විා ලැබ කරපු සන්තානයේම විපාකය ලබෙනවා වෙලත් සන්තාානයකට ග්ඩ බෑ සංකාර පච්චයා විඤ්ඥාන සංකාර සිදු වනේ යම් සන්තානයකද විපාකයක් එම සන්තාානම ලැබිය යුතුයි තුට එතන ආත්ම දිි්‍යයක් කයිද සද තමාටමයි හම්ලග හරිගේක අපිගන කගන්නවා ඉස්්‍රරහිී मහ tengo de अवि्याृ කියනනො na කමක් satu බ කියැ සංරච vinya सංkaraර තැති පුුණ්ාි සංකාර පුුණඥාබි සංකාරානෙන් ජබි සංකාරක ලපියාරගත්තය ඒ ඒගේ තැනවූ චේතනාවට අනුව විපාක විඤ්ඥානය ඇති කරනවා. හැබැයි මේ කර්මය තිබූ පමණින් එයට විපාක දෙන්න බැහැ ඒ සඳහා අවිද්‍යාවය සාතෘෂ්ණාවය උදව උපකාරය අවශ්‍යයි මේ නිසා තමයි රහත්තු නැවත උපදින්නේ නැත්ත. රහත් සතානය තුළ විද්‍යා තුෘෂ්නා දෙක ප්‍රහණයි ඒ නිසා තමයි රහත් සන්තාානය තුළ ඇත ප්‍රතිසන්දිය ලබාදෙන්නේ තැමේ වගේ අතුු කාරණ ගුලන ගලපලාාරගන්න පුළුවන් වෙන්න ඕන මාර්ගග වලද සම්මාධිත්‍යයාදී මාර්ගංග වැදීතන කොහොමද සිද්වෙනි සම්මාධිට්්‍යයාදී මාර්ගාංග වලදදිී සිද්ධ වෙදන කකුසල ධර්මයෝ ප්‍රාණය වීම සිද්ධ වෙ දිනව සංකාර පදවීමක් අපි සිදධ කරන්න නෑ අපික තිහට ලයිස් න කතාගරම හනි දැන්ු මේවිදියට කෝමද මේ ප්‍රතිිසන්දිය වෙන්නේ හිනාමොන්ද ප්‍රචිසන් දියයට බලපාන සාධක ප්‍රචිසන්දිය අන්න කර්මයකට අනුුව එල්ළම්බුුණු අරමුණ කරෙහිැන් කර්මයක විසි කල යෙනවා මරණාසන්න තත්වයට ලං වෙලා ඉන්නවා ඒ අනුව කර්මය හෝ කර්මණිමිත්ත හෝ ගතිනිමිත්ත හෝ ඔන්නන දැන් සමන්ට වැටහෙනවා. එතකොට ඒ වැටහිච්ච ඒ එළඹිච්ච අරමුණ කෙරෙහි අවිද්‍යාව කියනෙක් කෙනා ලං වෙලා මොනවද කරන්නේ. එයා විසින් එළඹිච්ච අරමුණ කරෙහිතියෙන්න වූ ආදීනව වහනවා. එතකට එතැට ලංවෙන තෘෂ්නාව මොකද කරන්නේ. පෘෂ්ණාව විසින් භාවයකිරෙහි ඇලීම ලබල දෙනවා දැම්මොකද මේ වුණේ දැම් මෙතන දුණේ මොකක්ද මරණාසන්න කාලයේදී කර්මයක් එළඹුණ එක අපි කිෙනා ඕකාස කත කර්මය කියලා එළ විච්ච කර්මය ඉදිරිපත් වූ කර්මය. ඒ එතකොට කර්මය කරම නිිත්ත ගති නිමිත්ත හැටියට උන්නන දැන්ක් ඉදිරිපත් වුනා. ඒ ඉදිරිපත් වෙච්ච එකෙහි සැබෑ තත්ත්වය වසමින් අවිද්‍යානුෂසය මොකද කරන්නේ ආදීනව ටික වහනවා. ෘෂ්ාව විසින් මොකද කරන්නේ බවතන්හාාව ඉදිරිපත් කරනවා මොකත් ධන්තිනය ප්‍රතිඵලය ප්‍රතිසන්ධිවිඤ්ඥානයක් පහළවෙනව සසර ගමන තියෙනවා. මේ නිසා තමයි අපි කියන්නේ අවිද්‍යා තෘෂ්ණයක් කිසි සන්තාානයකදී ප්‍රහාණ වුනාද එතනදී ප්‍රතිසන්ධ වි්ඥාන නැවත ඇතිවන්නේ නෑ ඒ නිසා තමයි ප්‍රහත් බවය කියන්නේ අවසාන භවේ බවට පත් වෙන්නේ. එතනදි නැවත උපතක් නෑ ජාති නිරෝධ. හරිනිි භවයිෙන් භවයට ඊලංඟට යන දෙයක් නෑ ලදරු උදාහරණයක් ගත්තොත් ලදරුවාගේ රූපයද වැඩි හිටියට ගී. එහෙමි එකක් නෑන. අපි දන්නවා රූපධර්මටික චිත්තක්ෂණ දාහතක් ඇතුළද නැති වෙලා යනවා. ඊඟට ැැ රූපධර්මයෝ ඇැති වෙනවා. ඒක සන්තානයේ එක එක මිටියක් හැටියට පරම්පරා පැවැත්මක් තියෙනවා. එහමන පි කියන්න බෑල අදරුවාගේතති පිච්චරූපයේ තමයි වැඩිහිටියටාව කියලා. ඒවගේ මේ කියන සංකාරපච්චයා විඤ්ඥානං කියන ධර්මතාවේ හරියටතතේරුම් ගත්තනං ආත්මය එක් ජාතියකින් චවජාතියකට යනවා කියන වැරදි දෘෂ්ටිය බිඳන්නට ඕනෙ. ඒවෙන් සංකාරපච්චයා විඤ්ඥානන් ධර්මතාව ඉදිරිපත්වෙන්න ටෝනෙක්. යම් කිසි තැනෙක් සංස්කාර රැස්වෙලා තියෙනවාද. ඒ තුළ විඤ්ඥානයේ පහලවීමක් වෙන්නට පුළුවන් ධර්මතාවයක් හැටියට තේරුම් ගත යුතුයි ඊළඟටම කද්ද වෙන්නේ. විඤ්ඥානපච්ච්‍යයා නාමරූපන්. මොකද විඤ්ඥානපච්චය නාමරූපන් කියන්නේ. තත්තකතමං විඤ්ානපච්චය නාමරූපන්. අත්ති නාමං අත්තිරූපන් එක දෙකට කඩල පෙන්නවා. තත්තකතමං නාමං මොකදද නාමය කියන්නේ. මේ එකඒකේ හඳුනලදදිල තියන්න පායි නැත්තන් තේරෙන්නේ. මොකදද නාමය කියන්නේ. වේදනක් කන්දෝ සංඥයක්ක්න්දෝ සංකාරක් කන්දෝ ඉමං උච්චති නාමන් හොඳට බලන්ඩ තත්තකතමං නාමං. වේදනක්කන්දෝ සඥක්කන්දෝ සංකාරක්කන්දෝ ඉස්කන්ද කීයක් කිව්වද මෙතන හනයි නාමස්කන්ද කීයක් තියනවාද ?

විඤ්ඥාන ප්‍රත්තියං වෙන නාම රූපය එහෙන එතන යයි විඤ්ඥා ගෙන කතාා කරන්න පුළුවන්ද. අම්ම නිසා උපදිට දරුවකිව්වා ම දරුව ගැන කතා කරන නිසා කායිය අම්ම ගැ කතා කරනවාද නෑ විඤ්ඥාන පච්චයා නාම රූපන් විඤ්ඥාන ප්‍රත්තියන් වෙන නාමරූපමනවද නාමය මොකක්ද වේදන සංඥා සංකාර රූපය මොකදද ගත්තාාරෝච මහාභූතා ජතුන් වංච මහාභූතන් උපාදාය රූපන් චතු සමුත්තාානයක රූප හැටල මා උපාධාරූප විසි අතරයි හ ඒ අනුව විඤ්ඥාන පච්චායා නාම රූපන් කියලගත්තනි සයි නාම කියන කොටස තුළ ජෛතසික ධර්මටික විතරක් පෙන් වේස් කන්ඳ තුනක් හැටියට. දට දේරුම් ගන්න මේ ධර්මතාටික. හරිද දැන් එතකොට වෙෙන්න්න ඉදං උච්චති නාමාං ඉදංච්ච රූපං ඉං උච්චති විඤඥාන පච්චයා නාම රපං. එතකොට මේ කියන විඤ්ඥානය නිසා. තිසන් වශයෙන් නමරූප පහලුණමකමතදම අතීත කර්ම හේතුුවෙන්්‍රතිසදි වි්ඥානය පහල වු කල්හි දම් ප්‍ර විානය සිත මනෝකු බංගම ම්ම සිත රිපත් වුණ ඒ සිත සමග සම්්‍ර යුक्ත ච කධර්ම තිම සි විරන තිබෑ චක ධर्ම ව්‍යයි එහෙමන එම සිත සමග සම්ප්‍රයුක්ත චෛතක ධර්ම ඇති වෙනවා ඒ තමයි මෙතන දිකිව වේදනක් ක අන්දෝ සංයක් කන්දෝ සංකාරක් කන්දෝ ඒ විතරක් නෙමෙයි ඒ භවයට අනුරූප වන පරිදි නාමයාගේ පැවැත්වට උපකාර වශයෙන් ඊට අදාළ වූ රූපටික ඇති වෙනවා බල්ලෙක් නම් බල්ලට අනුරූපෝ රූපි මනස්සේක් නම් මනුස්සයට අනුරූපූ රූපටික න්න මේ සංසිද්ධයට කියනවා විඤ්ඥානය කරනකොට පහල වෙච්ච නාම රූපටික කියලා මේ ප්‍රවෘතිය අවත්තාවයි ගත්තත් ඒ ඒ තැන ද්වාර්කෘතිය සිදු කරමින් මේදේම කමයි සිද්ධ වෙන්නේ හරිද ීජයක් පැළවනහම මොකද වෙන්නේ ඒක අතු ඉති දමමින් ඩට වැඩිලා මහා ගහක් බවට පක්තිෙනවා වගේ මේ සංකාරපච්චා විඥානං විඤ්‍යාන පච්චා නාමරූපංවිච්ච ගමන් මොකද වෙන්නේ මෙහෙම ඇති වෙන වි්ඥානය මගින් ඊට අදාළ වූ ජෛත සික ධර්මද ඊට අදාළ වූ රූප කොට්ටාසද ඇති කරමින් අරගහ අතු ඉතිරිකිල්ලි දමමින් වැඩෙනවා වගේ මෙ අත්වර්ධනය වෙනවා තබුදාරණයක් කිවත් ගින්නක් ඇතිවෙනවා සමගම ඒහා සමගම උනු සුමක් ඇතිවෙනවා දුමක් ඇතිවෙනවා මේ අදී වශයෙන් අදාළ වූ අනෙකුත් සහජාත ධර්මයන් සමගම මේක ඉදිරියට වැඩෙනවා. නාමයේ පහලවීමෙන් පසුවද ඒවා පරම්පරා වශයෙන් නානා ප්‍රකාරනාමයන් උපදබමින් ඉදිරියට වැඩෙනවා මේක තමයි මින්්ඥාන පච්චා නාමරූපන් කියලකිවෙ එතකොට මේ නාම රූපන් කියල තැනතා පොඩි කාරණයක් මතක තියාගන්න ටෝනි රූපයේ පහලවීම ඒගේ සත්ව යෝනි අනුවයි ඒ කිව්ව කාරණාව තේරුුණාද මෙතැන විඤ්ාන පච්චා නාම රූපන්කිව්වාම හැමෝටකම රූපය පහලවෙන්නි නෑ සත්ව යෝනි අනුව සත් යෝනි හතරක් තියෙනවා අන්ඩජ ජලාජ සන්සේජද පෝප පාතිිකර හරිද එකො රූපය පහල වන්න රූප කලාප ලෙසයන්ති අපට පරණ පඩම් මතක් කරගන්න රූපය ඔකප දින්නට ප්‍රත්ේ හතරක් තියෙනවාරි ප හතර කර්ම චිතරිතුආහාර චිසන්දයේ දී කර්මය ප්‍රත්තයෙන් මෙතන රූපයි පපුදුුණා ඒ ළඟට චිත්ත ප්‍රත්්‍යයෙන් නැවතරූප පු දින්නට පුළුවන්. හරි මේ අදී වශයෙන් මේක තේරුම් ගන්න ටෝනි විඤ්ාර පපච්චය නාම රූපන් කියල කියන්නේ ගේ යෝනිය වෙනවෙනම සලකලන මේ මුළු යෝනි සසිල්ලම පුදුවේ සලකා කියපු ප්‍රකාශයක්. හරිද? මේක මේ විදිහයට තේරෙනකොට විඤ්ඥාන පච්චයා නාමරූපන් කියන ධර්මතාවේ හරියට තේරෙන වනං විඥ්ඥානය සහ නාමරූප එකක් හැටියට අරගෙන පොදුවේ සත්ත්වයා කියලා අරගන්න ගණ ස්ඥාව දුරුවන්න ටෝනෙ වි්ඥාපච්චා නමරූපන් කිය වහම මේ ධර්මතාවයන්ගේ ක්‍රියාත්මකවීම සිදුවෙනවා මිසක් මෙතැන නාමරූප වශයෙන් විඤඥානය විසින් නාමරූප වසයෙන් මේ සත්වයා සංසාරයේ යනවා කියලා තියන මතය දුරුුවන්නට පෝනි එවි දිහටයි මේක යන්නේ නැගති මේක මට තවදුරටත් ඇතුලට බහින්ද වෙනවාමන් ඉද්‍රරිස් ලයිඩ්ක චුට්ටක් ගැබුරුයි ඒක කලබල වෙන්න එපා පලවෙනි වසරට අදාලත් නැහැ නමුත් කෙනෙක්ම්න්න සහ ප්‍රශ්න කන නියි mangං විරිප කන්නමන් කියග තමං වදනන්annyaන් සංkaraර kanන්ද කියලා රගන්නොක මතගති ganන් mangංක මුල් කරගෙන පොඩි කාරනාවක් විස්තර කරandaයි යන්නේෙ මෙතන තිනවා දේශනා බේදයක අප අම්ිසි තේරුන්ගත යතු කරණාව හොන බලන්ඩ දැම්ම මේ පාටठය අරන්තියෙන්න්නේ අවිිධර්ම ප්‍රකරණේ විභංග අිධර්ම පිටකේ විभाංග ප්‍රකරණයස් පටිච්ච සපාද විංගේ එහි කියනවා තත්තකතමං නාමං කිලේකන්නේ විஞ්ානපච්චය නාමරූපං විස්තර කරන තැන නාමේ හඳුන්වල දුන්නේ ස්කන් තුනක් හැටියට වේදනක් කන්දෝ ස කන්දෝ සංකාර කන්දෝ කියලා ං ඔයගොල්ලට කිව්වා මේ පටික්ෂ සවපපාද දේශනය විවිධ තැන්වලද විවිධාකාරයෙන් විවිධනා ක්‍රමය යටතේ විස්තර කරලා තියෙනවා කියලා ැ මේ අරන්තින අවිධර්ම පිට කන්නේ මං මීට පරිබාහිරව මීට වෙනස් සූත්‍රපිටකේ තියෙන තැනක් මතු කරලා පෙන්නන්නම් තත්තකතම මං මේ කාරගන්නේ සංයුක්ත නිකායි අභිසමය සංයුක්තය තියෙන විභංග සූත්‍රය කියන එකින් තනද කතමංභික්කවේ නාම රූපන් අන්න එතනති විස්තර වෙනවා නාම රූපන් කිය කි්වාම එතනති විස්තර වෙන නාමය වදනා සඥා චේතන පසු මනසිකාරු නැවත කියන්න ත්තමං මං කියන කතමංච භික්කවේ නාමං කියන තැන වදනා සඥාචේතනා පසුම් මනසිකාරු ි කලින්ි ගෙන ත්ති කොමද වේදනක් කන්දෝ සඥයක් කන්දෝ සංකාරක්හන්දු රූපය ගැන ප්‍රශ්නයක් නෑ රූපය හබේදවාරයෙන් කියලති න නාමය බේදවාරයෙන් කියලති න මේ ගැන මොකද හිතෙන් මේ දෙකක්ද එකමදී දේශ නාවිලාස වසයෙන් වෙනස්ද ද මේ කිය ුදුහ දුරට වැැදිලා හත් කිය මොකදද මේ කියන්නේ අදහසක් දිරිපත් කරන්න බලන්න ඉසල්ලකන්ද වශයෙන් දෙවන ඔකත්කුත්තරයක් නමයි මෙතන සිතින් මෙහෙමයි වෙලා තියන්නේ විධර්ම පිටකය විබංග ප්‍රකරණය කියන ඉස්සලා දම්ම සංගනය ගැගන ට පස විබංග සංගනය ගැ ගැ කෙහිදීත් එන පටි්ච සමපාද විං මේ වෙන කොටයි චිත්‍ර චෛත සික ගැන සෑහින හැඟීමක් තියෙනවා එවැනි අවස්ථාවක විස්තර කරලා තියෙන වි සමපපාද විභංගය තුළ අ සූත්‍රපිටකහි කියවෙච්ච නැති නිකුත් සේලුම දර්මකද විවාාකද අභිධර්මයකයන් සම්පූර්ණයෙන් ධර්මතා සියල්ල විස්තර වෙන තනක්. ඒ නිසා මුළු සංස්කාර කන්දයම මෙතින් අර්ගෙන දේශනා කරලා තියෙනවා. ඒක අභිධර්මයේ තියන ලක්ෂණයක් පාත්පස අවරණය වෙන පරිදි විස්තර කරනවා. ඒ අනුව මෙතන සූත්‍රපිටකේ තිය එකයි දෙකයි තුනයි හතරයි පායි සත්‍ර පිටකේ චෛත සික පහහි විස්තර කළ පහට අමතරව ඉතුරු චෛතසි හලස් හතත් කරගෙන සංස්කරස් කන්දෝ කියලා මෙතනද විස්තර කලා එහමතු මෙතන වේදන කන්දෝ සයක් කන්දෝ කියනෙක දෙකේදීම සමානයින මෙතන වේදනා චෛතසික කිවත් ේදෙනස්කන්දය කිවත් එකමයි සඥයක් කන්දෝ කිවත් සඥා චෛතසිකේකිවත් එකමයි එහෙමනම් මේ බෙදී මතියන්නේ සංස්කාරස් කන්ධය හැටියට කිව්ව එක මෙත නදී සංස්කාරස්කන්දේ තියෙන අතුරු චෛතසික තුනක් පමණක් විස්තර කරලා දුන්න එතන අර සබ්බචත්ත සාධාරණ ගණන්ඩ පුළුවන්නේ ඇම තිත්තකටම පපුදවීන සබ්චිත්ත සාධාරණ චයිසිකට ගෙනනවිරති නිමන සබ්චිත්ත සාාරණ හතක්වේ න මෙතැනින් තුනයි යරන්තය පුරනම පාහයි රන්තයෙන් ඔයට මෙ හතම තියෙනවාන ති ජවිතේන්ද්‍රියයි ඒ අක්ගතාවයක් එනනේ ඉදි ඉදිරි ප්‍රකරන කරලා තිනයට නම් මේක ටක්ගාල තේරෙනවා මේ මේක අමුතු අමුතු ගැටලුවක් නමයි සූත්‍රපිටකයේදී බොහොම සරල්ලව තේරෙන විදිහට විස්තර කර ලකිවවා වේදනා සංඥා චේතනා පස්ස මනසි කාර කියලා මොකද අරමුණක් ්‍රහණය කිරීමේදී මේ කියන සබ්චිත සාධාරණ වලට අදාළ වූ කරුණු එක තිබිය යුතු මනිසා ඒටික නාම ධර්ම කියල එතින සරව විස්තර කරලා දන්නා හැබ තනති ගත් නැහැ මක දරන්න නැති මෙතන අගතාවේ අරගෙන නැහැ ඒ අමතරව ජීවිතන්ද්‍රී අරගෙන නෑ ඇයි ඒ දෙක මේ කියන පටිච්ච සමුපාද කියන නෛක්‍රමයට වැඩි දායකත්වයක් දක්වන්නේ නැති නිසා ඒදෙන් අරගත්ත නෑ ඉතුරටික විතරක් කරගෙන එතන සරලෝ පෙන් වනමු අබිධර්මයේද ට වඩා දීර්ගව විස්ා කරනව සම් සියල් කැටිකරමින් දේශනා කරනන්න නිසා ඇතින සංස්කාරන්කන්ද පොදියර ගත්තා එඒ නිසා මේ දෙකේම කිසි දුුවඩසක් නැහැ පටි සම්උපාද නායික්‍රමයට කිසි දවාකාරහානියක් වෙලාන්නේ නැ මේමට අපි කියන්නේ දේශනාබේ දේ දේශනා විලාසය කියලා ඒගේ තැනට ඒ පුද්ගලයට අනුරූප විදිියක ගලපල දේශන කරන්න ශස්තෘන් වහන්සේ දක්ෂයි එක ශාස්තෘ ගුණයක් ඒ නිසා තමයි මේ විදිරයක ඒගේ තැනට අනුඩුකෝ වෙන මෙ තේරෙන විදියට විස්තර කරලා තිනෙච්චරයි හරහ ඒ තවයි එක පැතිකඩක් අපි විස්තර කළේ ඊට පස් අපි බලමුු දැමකක්ද මේ කතා කළේ විඤඥානපච්චය නාමරූපන් අප ළඟට යනවන් නාමරූප පච්චය සලාය අතනා නාමරූපයන් නිසා මෙම භවට අඇත් ආයතනයන්ගේ පහලවීම මෙෙන වදැන් වන්න මකද මේ කිව අප අවිද්‍යාපච්චා සංකාර වුණ සංකාරපච්ා, විඥ්ඥානංගුුණ ඤ්ඥාපච්චය නමරූපන් වුණ. නාමරූප තියෙන තැනක දී සලා යතනයන්ගේ පහලවීම සිදුවෙනවා මයි.ත් කතම නාමරූපච්චා සලා යතන. චක්කාාතන සෝතායතන ගානායතන ජූවායතනම් පායතනම් මනායතනම්. ඉදං උච්චති නාමරපච්චා සලා ඇතනම් පටි්න උපාද බන්ගේ තියෙන් පාටය මෙහි මොකදද පත්්‍ය වුණේ නාම රූප පච්චා සලා යතන මොකදද නාමය වුණේ චෛතසික පනස් දෙක මොකදද රූපය වුජි ප්‍රසාද රූප පහ නාමරප පච්චා සලා යතන එතන මනායතනයක් වෙනම අරන්තියනවා. මේ කියන්න ආකාරයට නාමරූප නිසාවෙන් ආයතන අයක පහලවීම සිද්ධ වෙනවා. හනි රූපය හැටියට පසාද රූපය අරගත්කට මනායතනයත් වෙනම එනවා. එතකොට මේ ආයතන හයයක් ගැන කතා කළට මේකත් අර සරසංග හි හටියට දීලාතියන්නේ මොකදි මතක තියාගන්නට ඕනේ කාම ලෝකයේ දින ආයතන හැ හම්බු වෙනවා නමුත් රූප ලෝකයේ දහම් වෙන් ආයතන තුනක් විතරයි ූප ලෝකයේද හම්බෙඳ නායතනය විතරයි ඇඟ මේ ම අමුතුවයෙන් කියන් ඩොන්න හැ ඔයගොල්ලෝ තේරෙන්න්නට ඕනෙ හරිද ද ආයතන කියන්නේ අපිට බාහිර ලෝකයත් එක ගණුදනු කරන්න උපකාර කරමින් අරමුණු ගැනීමට උපකාර වෙලා අරමුණු ගැනීම තුළ අපේ අවිද්‍යාව පැවතීම තුළ විවිධාකාර නාමධර්මයන්ගේ තව තව ඉපදීම් ඇතිකර අපිට සසර දික්්ගස්තන නිසා ආයතන කියලකිව්වා. කෙටියෙන් කිව්වොත් තව දුරටත් චිත්ත සන්තතිය තනන්න බැවින් නිර්මාණය කරන බැවින් ඉතිරියට අරං යන බැවින් මේක ආයතන කියලා කිව්වා. ආයතන ඇි කළේ කව්ද නාමරූප ප්‍රත්තයෙන් තමයි ආයතන ටික ඇතිවුණේ. නාමේ සහරූප යතන නොවනා නම් ආයතනයන්ගේ පහලවීමක් වෙන්නෙ නෑ ආයතන පහලවීමක් නොවනා නම් පස පස්ස වේදනා ටික ඇතිවෙදදි නෑ එහෙනම් සසරයන්නේ නෑ. මේ නිසා මේ පටික සම්පාද දේශනාව තුළ නාමරූප ප්‍රත්තයෙන් සලායතන ඇතිවුණනා කාරය මේ විදිහයට විතර කළ මනා අතනය කියලා කිව්ීමේ වි්ඥානයම තමයි ඊට පස්සේ ඇතිවෙන විඤ්ඥානයම තමයි. අළමුවෙන් පහළ වෙච්ච රූප ඒ සන්තති වශයෙන් වර්ධනය වෙමින් බොහෝ රූපා ඇතන ප්‍රදවනවා උදාහරණයක් හැතියට ඉස්සරලම් අපි අරගම්මුක්කෝ පතගන්නය පොල් මලක් අරගණ්ඩකු ඉස්සරලම මේ පොල් මල ඇත්ති හැතියට ඇත්තිී ුම් ැටිය හැටියට තිබ ඊට පස්සේ ඕක කලතිවෙලා ඊට පස්සේ පොල් වෙලා என කොට අපිට විද්‍යමාන වෙනවා ඒක මදයක් හැදිල පොල් මදය. ඇදිලා කටුව ගනවෙලා තව ගොහෝබොහෝදය සිද්ධ වෙනවා වගේ. පළමුුවෙන් රූපසන්තතියක් පහල වනහම ඒක තව දුරටත් සන්තති හැටියට වර්ධනය වෙමින් අර පොල් ගෙඩියේ මදයදද කටටුවද. කෙන්දීදද ඇතිවෙමින් ගිදියට වැඩුන වගේ මේක වර්ධනීමෙනවා. අපි නාමසන්තති අරගත්වොතු තව දුරටත් ප්‍රාගනිස්ත්‍රිතලෝ ඔබය නිසා පසුව පසුව තව තව දේවල් ඇතිවෙලා තව තව මනායතන ඇති කරමින් මොනවද දෙමින් අනියම්මේ ඇසයිරූපය නිසා චක්තු විඤඥානය සම්පිච්චනය සන්දීරණය වොත්තපනය ජවනය තධරම්මනය ය තිය නෙනේ ද ඔක්ොමග ත්තන්නේ මේ විදිහට මේක වර්ධනය වෙලා වැඩිෙන විදිහ තේරෙන්න්නට ඕනේ අපි මේක පට්ටානේදී තවත් ගැඹරුවෙන් කියනවා අපි එතම කොරාගයක් හිපදුනා කියල රාගංගරුන් පත්වා අස්සාදේති අභිනන්දති තංගරුන් පත්වා රාගූ උපජ්ති ඉටිය උපජති විසිකිච්චා උපජති උදච්චංගුපද්ජති ොය ඔක්කොමටි කියනවා. ඇහැතිලිනිි නාමරූපච්චා සලා යත නම්. අපේ සසර ඉදිරියට අරගෙනය නවා මේ සමෙන සැව ඔතන නාම රූපච්චා සලා ඇතන කිව්හම ඒ නම් රූප කියල ගන්න එතකට පිළ චක්කා තිතනට රූපා ඇතනය සබ්දාා තන ඒවදස ඕනි මගේන මෙතන පෙන්ව නාමය කියලාගත්ව එතන චෛ්ක පනස්ති ගරගඩ රූපමොකද මනායතනය කියන කීළඟට ඇතිවෙන සිතම තමයි මනායතනය කියලාගන්න රූප කියලාරගන්න කොට ප්‍රසාද රූප පහ ප්‍රසාද රූප පහකිවත්කටය සෝය ගනාන ජූවායතන කායායතන තුට බාහිරික නෙමයින ූප රූප ශබ්ද ගන්දර ස් පර්ෂිටි ටිකන මනි අන්න හොදට හිතන් නාම රූප පච්චා සලා යතන ඔබගේ සන්තානය තුළ පහළ වෙන නාම රූප නිසාද වැටායින තියෙන මලපි පෙන් ාහිර රූපායතනය වැටයින රෝස ගත්වයන රෝසගහයේ රෝසමල්පි පිළතිෙනවා. ඔබට ඇති වූ නාම රූප පච්චයා නිසාද රෝස මල ඇති වුණේ රෝසම කියන්නේ බාහිර රූපායතනය ඒක ඇති වුණේ මේ ඔබට මේ අවිද්‍යාපච්චා සංකර් සංකරපච්ා විඥාන විඤඥාපච්චය නමරූප නමර රෝසමල වුණාද නෑනේද අජත්ති කාතන විරයි තින ගණඩ පුළුව. ආහිරායතන ගණ්ඩ බැන් පැහැදිලිද මෙතන මේ ප්‍රත්ති වූ නාමේ චෛතසික විතරයිනෙන්ීණස ජෛත විතර අරගත්මකු මෙතන මනායතනය කෙනට වෙන මරගන්නවනනි ඒක ප්‍රත්්‍යය වෙන් නැද්දතකුට ඔව ඒකත් පත්වය වෙනවා ඒකත් පත්වය වීමෙන් ඊළඟට ඇත්තිවෙන සිත මනායතනයේ බවට පත්වෙනවන. මෙතනදී විශේෂයෙන් සලකල තියෙන්න්නේ මේ චෛතසික පනස් දෙක මුල් කරගෙන තමයි අපිට විවිධාකාර රාගයද දැන් තැම්බලුක සිටද රාගය ඇතිි කලා දෙන්නේ චෛත සිකේ හරිද හම නං ඒ දෙසට යොමු නේ මොකක්ද චෛත සික මනාතකට වි්‍යානයලගන්න බෑමකද ඔන මතනය කියනකතව විායක් පල සිමසිතව්ව විඤ්ඥානය කිව්වත් මනායතනය කිව්වත් මන විज්ඥාන ධාතු කිවත් යඔක්කම සිත ගැන අපි කිතා කරන්නේ හරි ඒ තැනට යෙදෙන විද්‍ය අනුවපි වචනය වෙනස් කරල කියනවා මූලික සිද්ධන්තය සිටම තමයි එ නාමරුවච්ා විඥානතින නාමරූප පච්චා විං්ඥානං වි්ඥාන පච්චයා නමරූපංකීට යදෙනවා මට ඔය ඒ විස්තරය මම වන්නන් ඉතින් අවසානයට විස්තර කල දෙන්න හක දැන් අරගත්තොත් පුඩාදනකුට පැටල නවා නාමරූපච්ා විං්ාන විඥානපච්චයා නමරූපන් එහෙම එකක් යෙදෙනවා මංගේ ඒෙදෙන ැට කියලා දෙන්න සර බටමිටි දෙකේ විස්තරයාර mukapec salah salah යතනයන්ගේ පහල වීම කරන කොටගෙන ස් පර්ශය සිදධ වෙනවා මගහපු විලදිනට එක තැනකවත් ඉද බැනි සලායතනය තියෙනවන ස්පර්ශය කියනක සිද්ධ වෙනවා මයි මොනවද ස්පර්ශයකිරවෙන් චක්ු සම්පස්ස සෝත සම්පස්සෝ ගාන සම්පස්සෝ ඒ විදිට චක්පුු සෝත ගාන ජී්වා කාය මුල් කරගෙන ඒඒ තැන ප්‍රසාදේයට අනුරූප වෝ ස්පර්ෂය ඇති වෙනවා ම යතන හයයක්තිබුණාඒත අුරපු ස්පර්ෂයෝ හයක් ඇතිවුණා හරිද මේ පහසුවෙන් අපේ තේරෙනව නති බන ම මේ කොවගලන්ට විස්තර කරල දුන්නා හේතුක සිත්තු ගන වෙලාවෙදිී සෑහෙන අවස් වෙලාවක් කරගෙන මම් එක කතා කළලා පස්සේ පස ජයිත සිකව ගන්නන වෙලාවිදිත් මම්ක කතා කළ . මේ විදිහට ඒ තැනට අනුරූපව ඒ කතා කළ මෙතනත් සලා ඇතන තියන යම් අවස්ථාවක්කද ස්පර්ශය කියන එක එහි ඇතිවෙනවාමයි. ඒ නිසා මේ කාරියට තේරුම් ගන්න කොට අපට තේරුම් යනවා. කාරකය එහම ඇත්තං කරන්නේෙක් විසිං ස්පර්ශ කරනවනමේ මම තකි නවන්නමේ මේ කියන සලායතන ඇපි තැන ස්පර්ශය කියන ධර්මතාවේ සිද්ධ වෙනවා ස්පර්ශය කියන ධර්මතාවය සිද්ධ වනානං ඒක කරන කොටගෙන චක්පුංච පටිච්ච රූපයච උපද්ජති චක්පු විඤ්ඥානන් ඉන්නන් තංගති පස්සෝ වශයෙන්හෝ. මෙහෙම නැත්තන් පසපච්චේ අවේදනා වශයෙන් හෝ ඔය කොයි කොයි තැනත් විස්තර කරපු ධර්මතාවයන්ගේ පැවැත්ම සිද්ධ වෙනවා. එහෙම නං මම විසින් යමක් කලා නෙමයි සලා එතන තියෙන තැනස් පර්ශය ඇති වුණා හරිද ඉිනි පෙටියත් ගිනිකරත් ගැටුණු කල්ලිය ගින්න ඇතිකරවන ශක්තිය ඒ දෙකෙහි තිබුණා වගේ. ආයතන ගැටුනුකල්හි බවි්ඥානය පහළ කරවන ශක්තිය යතන තියෙනවා ආයතනයක් තියෙනවා නම් කියයට බාහි අරමුණක් සනම නොගැටී ඉන්නට බැහැ ශක්්‍රය ඇසක් තිබුණනං වණ රූපය ගැට නොගැටී තියනට බැහැ ශක්්‍රය කනක් තිබුණනං සබ්දය නොගැටී තියනට බැහැ මේක වෙනවාම තමයි ගහමනං සලායතන පස්සයා පච්චෝ පස්සෝ. හරිද ඊළඟටමකක්දවෙන් පස්ස පච්චයා වේදනා ඉස්පර්ෂය තිකලානං එහි ස්පර්ශය මගින් ලබලදුන්නු අරමුණෙහි රසයවිඳ ගැනීම වේදනාවේ කෘත්්‍යය එහෙමනං ඒකට ඉඩ සලස්වේ කෞුද මේ කියෙන ස්පර්ෂයමනම් පස්ස පච්චයා වේදනා තත්තකතමා පස්ස පච්චය වේදනා චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා මේ විදිහට ආයතන අයට අනුරූපව වේදනා වෝ හයක් කියලා විස්තර කලා මේක තව දීර්ග වසේ ම එකසි අට ආකායක යදනෙන විද්‍යත්වයොගුල්ලන්න කියලා දුන්න ආරම්මණය කියන එක බාහිටයිඒ බාහිට ආරම්මණයේ ගුණ විශේෂයක් තියනෙනවා ආරම්මණ රසය කියලා ආරම්මන රසය කියන එක තමයි මේ වේදනාවට හසුවෙන්නේ ම කොහොමදේක හසු වෙන්නේ සුකවේදනා දුක්කවේදනා අදුක්කම සුකවේදනා කියලා හරින අර අ ගොතනජිදම මේගද්ද කතාව සෝපාක ප්‍රශ්නය දීනේ දම මේ එතනජදකි වේග සෝපාක කතාලනී දර්කිව මේ මේ ේදනාවශයෙන් තුන් දැරුම් මූද අදීවශයෙන් කිය අරගත්ත සුක දුක්ක උපෙක්කා වශයෙන් අරම්මන රසේ විඳීමම වේදනාවට බාරයි ආරම් වේදනා ඇති වුණේ කොම ස් පර්ශය කරනකොට එහෙම නම් පස්ස පච්චයා වේදනා කිර මේක මේ විදියට පැවැත්ම සිද්ධ වෙනවා. විඤ්ඥානයෙන් මොක්ද කරන්න ආරම්මණය දැන ගැමීම අරමුණු ගොඩාක් තියෙන තැනකගේ එකක් වෙන් කරලා දැනගන්නවා ඒක විඤ්ඥානය කියරකිව්වා. ඒ විඤ්ඥානය ඇතිවීමටත් පර්ෂයන්තරෝ විඥානය ඇති වෙන්නා තින පස්ස අවස්්‍යයි. ඒ ස්පර්ශී උපකාරයෙන් විඤ්ඥානය අරමුණු ගන්න කොට ඒ ගත්තා අරමුණේ රසය මතු කර දෙන බව වේදනාවේ කෘත්තිය පස්තපච්චා වේදනා දරණයක් ගඳකු මම අතිං වේසවු තියන අම්ගෙඩියක් කරගෙන දතිල් විකළ මුව තුළට ගැනීම තුළ දිවේ පර්ෂය ලැබීම තුළ පසවිිඳින්ට හම්බු වෙනුවන්නේ ඒ වගේල විඤ්ඥානය විසින් ස්පර්ෂය උපකාරයෙන් අරමුණක් ග්‍රහණය කිරීම තුළ වේදනාව විසින් ප්‍රසවිිඳීම කරනවා අරමුණින් ආරම්මන රසය මිඳනවා. දැන් මේ අයක්‍රමයේ පස්සපච්චයා වේදනා කියන නෛක්‍රමේ හරියට තේරුම් ගත්තා නම් ආත්මය විසින් සුුවදුක් මිදිනවා කියන වැරදි දුෘෂ්ටිය හැලෙන්න්නට ඕනේ ඒ අනුව ස්පර්ශප්‍රත්තියෙන් වේදනාව වෙනවා කියන ධර්මතාසවරූපය වැටහෙන්න්නට ඕනේ මේ හැම තැනකදීම ආත්ම දුෘෂ්ටිය දුරුවෙලා ධර්මතාවයන්ගේ පැවැත්ම. හේතුඵල ධර්මයේ පැවැත්ම තේරුන් යන්නට ඕනේ. ඊට පසිමකද්දවෙන්ට. වේදනපච්චා තහා වේදනාවක් තිගුණනං එය සුකවේවා දුක්කවේවා උපෙක්කාේවා තන්හාව ඇතිවෙන්නවා මයි මෙතැනදී තන්හාව හඳුන්නව එකසි අටආකාරය පෝ සරලව කියනවන හය ආකාරයකට. පතන්හා සද්ධතන්හා ගන්ධතන්හා, රසතන්හා පොට්ට අපපතන්හා දම්ම තන්හා. දැන් මෙතනදිකි වෙනෑනේ චක්පුතන්හා සෝතතන්හා, ගානතන්හා කියල නිමනි කියන්නේ තන්හා වැති වෙන්නේෙ බාහිර රූපය කරන්න කොට ගෙනගේ නිසාවෙන් රූපතන් හා සද්ධතන්හා ගන්ධතන්හා රසටන්නහා පොට්ට අප්පතන්හා දම්මතන් හා කියලාව මේස් දැන් අපි සසර යනකොට සැපයම තමයි ඉතාම් උසස් පොට කියලපි හම් සලකන් බොකද දුකට කවුරුත් කැමති නෑනෙ එහෙන සැපයම තමයි හොයන්න. මෙච්චර මහා දුකාන්තාරයෙක ඒ දුකයි කියලා නොවැටහෙන්නේ මේ තාවකාලිකව හරි සැපයක් තියෙන නිසයි දැඟි අර කිව්වන්නේ. ෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාසා සම්බවන්ධ කියලා එවනට ඕක තේරෙන් නැත්තේයයි. සුල්ලුවටට හරි ආශවාදයක් තියෙන නිසා. එතකොට අච්චර විශල වෙච්ච දුක වහගෙන අ ආස්වාදය පස්සේ හබායන නිසා අපිට අච්චරලොකු දුකක්. හැංගිලා අර සුළුවෙන් හරි දැනෙන සැපය තමයි වැඩිපුර හොඳයි කියලා හිතෙන්නේ. තන්නා වැඇතිවෙන්නේ. ස අ අදුක්කම සුකේත් තන්හාවත් ඇතිමීතිෙනව නේද සේතන ඔවු එතකොට එතන අනිත්‍යේ බව නොවැට හීමනේද ය ඉති අපි විටස්තනානුවර නම මෙතනක් මේ කතක් තැන් බලන්ඩ ගොන්න වේදනාව ඇතිවුණා වේදනාව ආකාර තුනයි කේදනාව දුක්කවේදනාව උපෙක්කා වේදනාව තැන් මෙතන දිම මේ කියල කියයනෙමක්ද වේදන පත්වයෙන් තන්හා උක දිනවා කියලා ඒනන් සුකවේදනාව හමුවේ තහාාව ක දිනව කියන නම් අපිට පත්වයක්ක්ෂයි ඇයි ගිෂ්ට ස්පර්ෂයක් ලැබූ නිසා සෝමනස්වවේදනාවක් ඇති වෙනවනං ඒකද ඒකට තන්හාාව ඇති වෙනවා මයි අපේත මොක දුක්කවේදනාවක්කාාව කියන දුක්කවේදනාවක්කාවා නම් මොකක් දෙදනයකිව්වේ දුකවේදනාව කියනමකදද අනිෂ්ඨාකාරස් පර්ශය සුකවේදනාවකයන් හිස්ටස් පර්ශය, දුක්කවේදනාවකයන් අනිෂ්ටාකාර ස් පර්ශය ලැබූ නිසා මොකදද වෙන්නේ. ඒකනම් එපා අර නොලැබෙච්ච සැපවේදනාව කෙරෙහි ඇති වෙනවතන් හාවක්. ඊළඟට උපෙක්ට වේදනාව ගත්තවොත් මොකද වෙන්නේ. ලැබූ ඒ ගේවෙලාවේ ලැබිච්ච අදුක්කම සක වේදනාව කෙරෙහි මේක හොඳයි අනේ කියලා. පරලි්ච් පස හොඳයි කියන අවගේ මේකත් හොඳයි කියලා මොනවද පිටවෙන්නේ අවසාන වශයෙන් තන්හාාව මේ තුන් අවස්ථාවේදින සිද් වෙලා තියනවා එමනං වේදනාපච්චා තන්හා වේදනාවසුකව්වත් දුක්කවුවත් උපෙක්කව්වත් අපේ තන්හාවදුරු වෙලා නෑ ඒ අනුව අපි මෙතනති විපල්ලාසයෙන් යුතුවයි මේ කල්ලාගන්න ඒ මිසක් විපස්සනාවෙන් යුතුවනෙමයි ොකක්ද වෙනස විපල්ලාසයෙන් යුතු අරගන්න කොට අපි හිතනවා මේ සැපයි අපට ලැබුණේ බාහිර වස්තුවෙන් කියලා. ඉතිං බාහිරවස්තුෙන්න්නං අපිට සැප ලැබුණේ ඒ සියලු බාහිරවස්තු හරි හොඳයිනේ කියලා හිතෙන වෙයි අපිට දෙකින් සැප දෙෙනවානේ. ඒ අනුව ඇසකණනාසය කියන වස්තුට අජර්තික වස්තුටික හරි එහෙම නැත්තන්. අඹුදරුවෝ නෑදැයෝ අනිකුතියාලු හිතමිත්‍රාදීන් ඇයි ඒගොල දකින ට සතුට ඇතිවෙනවන න ඒගොල්ලත් සුන්දයි හ ඊළඟට අපට තව සතුන හම්බිෙන දේවල්මනවාද අපේගේ අපේ දොර අපේ මිදුල අපේ මල්ගස්චික අපේ ගහ කොල්ල අපේ ගෙත්වතු මේ ඔක්කොම එකෙර හ අපට තන්නහා ඇැතිවෙන් නැද්ද ඇයි ඒවගේෙන් අපි සතු ලැබෙනගේ අපි හම හැදැනෙ එහමන සතුට ලැබෙන්නේ බාහිරයෙන් කියලා හිතෙන තා කල්ලේ බාහිර වූ සියල්ලු දේ සඳහා අපේ තන්හාව මොහුකුරා යනවා කඩාගඩස තන් ආභිකන්මස් එතනද අර අපිට කඩාගන්නනන් මේ. කඳදධාතු යතන පටිසම් පදවශය මෙහි කරඩ ම වෙන මනේ දෙසතනර අනිත්‍ය දුක්කරනත් මතාම යන්න අනුලෝම පටිච්ච සමුපාදම අවස්වරය පටිලෝම සම්පද ගන්න සොයව කතාාව වරගම්ඒ අනුව මෙතනදී තක්කා තනයි මනාතනයයිදක ස් පර්ශ වෙන රූපය නිසාරූ පතෘෂ්ණාව සෝතා ඇතනයයි මනාතනයයිදක ස් පර්ශය නිසා සබද්ධත ාව මේ විදගට මේක ස්රහ යනෝ ගොල්ලන්න තේරුම් ගන්න පුළුව හරිදු එඇ එතකොට වේදනා පච්චය තන් හා කියලක්කේ එක විස්තර කරගන්නට පුළුවන්. එහ මහ මීලකට මොකද වෙන්න තන්නනාපච්චයා උපාධන තන්හාව නිසා උපාධානය වෙන උපාධානය කියනෙ දැඩිවගන්න එක. එ රුපාධානය ආකාර හතරයි කාම උපදාාන දි උපාදාාන්සී ලබ උපදාානත්තව වද අත්තවාද උපාදාන. ඒ විදු හට උපාධානයේ හතරආකාරයකින් අරගන්න. කාම උපාධානයකිවමකදන්නේ ස්තුකාම රි ලේෂ කාමයි වස්තු කාම කියල කිවීම කද රූප සප්ද ගන්ද රස කොට්බ කියන කාම ගුණ කරෙහි පවත්නා වූ න්දය කැමැත් හාසාාව හරි ඒක වස්තුකාමය ඒෙරෙහි පවත්නා වූ දැඩි කැමැත්ත ලේසකාමේ හැටියට එෙනවා දිිටූ පදාානය කියලා කිව්වත් මේකමයි හරි මට හිතන විදිියමයි හරි අන් විදිිය වැරදි කිය අරගන්න දේ දිිට්ුපදාන ඒක රෝස මලක්මයි මේ අදී වසියෙන් විපල්ලාසෙන් යුතුව ගන්න එක හරිමයි කියලෙ එක දිත්තුපාදාානය. සීලබතුපාදාන කියල කිව්වොත් බාහිත ශාසනයන් හහි පවතින ඒඒ මිත්‍ය අදෘෂ්ටීන් මත පවතින වෙනවෙන වෘත සමාදංවීම සීලබතු උපාදාානය ටියට ගන්නවා. ඒකෙන්ම විමෝක්ෂය ලැබෙනවා කියලා හිතෙන නිසා. අත්්‍යවාදුුපාදාානය කියල ගත්තොත් මමය මාගේ ආදී වශයෙන් සක්කාය දෘෂ්ටි මට්ටන පවතින උපාධානය මේ අදී වසයෙන් මේ සතර උපාධානයට ලක්ටෙනවා ඇයි තන්නාව වැඩෙන නිසා තව තවත් ඒක දැඩිකොටට අරගන්නවා. ඔොච්චර දැඩි කරනවද කියලා QRව්වොත් මේක ඉතා දැඩි ව දුහාමුදුරු කෙනකට වඋනත් අමාරුවයි එවැනි පෘෂ්ණාවක් එවැනි උපාධානය කඩලදාන්න උදාහරණයක් නන්ද කුමාරයට ජනපද කල්්‍යයානිකෙර හිතිබිත්ත තෘෂ්ණාව කොයි තරන් දැඩිවති කුණාද කියලා කිව්වොත් බුදුවාමුදුරුවන්ට සිද්ධ වනා විශේෂඋපායක් යොදලා නන්ද කුමාරයාව දෙව්්‍ය ලෝකෙට අරංගෙහිල්ලා. දෙව්‍යංගනාවන් පෙන්නලා. අර කියන අරමුණ කඩලා වෙනත් අරමුණක්ේ සිත යොමු කරවලා. මේ විදිහට මහා ප්‍රයෝග සම්පත්තියක්ක් ොදන් සිද්ධ වනාා කියන්න තෘෂ්ණාව කඩන්න. ඇයි පළමුවෙන්ම ්‍රෘෂ්ණාවක් කඋපු දිනකුට ඒ හරියට චූටි පැලයක් වගේ. හැබැයි උපාදාන වෙච්ච වෙලාවට ඒක මහගහක් වගේඇතු පතර මුල් විහිදිච්ච දෙයක් ගලවන්ඩ නම් බෑ. මේ විිදියට තමයි තන්හාපච්චිය උපාදානක් වින්. පළමුුව පැලේ ඇති වන්නේ නැත්තම් මහාගහක් ඇතිවෙන් නෑ වගේ. පළමුුව තන්හාවැති වුනේ නැත්තන් ඒක උපාදානවෙන්නෙත් නෑ. මේ විදියට තන්හාපච්චය උපාදානන් වෙන්න ඕන. උපාධානය ඇති වෙච්චම් තැනක්වේද ඒ උපාධානය ඊට පස්සේ බවය බවට පත්වෙනවා ඒ සඳහා පංචස්කන්දය සැපයයි අරගෙන ඇලුම් නොකලේ නම් උපාධානය ඇතිවෙන්න නෑ පංචස්කන්දය සැපයයි අරගෙන ඇලුම් කරපුනිසාම බවය ඇතිවෙන ආකාරයට අපිට කරුණුකාරණ සිද්ධ වෙනවා හම නං අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා මේ මොකක්ද මේ තියන්නේ මොකක් වගේ ප තල්ලත් තියනවා මට ප නොලර වගේ පෙන් එක හොඳ නිසා දැම් මොකද තියෙන්නේ අපි බෞද්ධය වනේ පන්සිිල් සමාදන් වෙලා ඉද හරි අදින්න ආදානා වේරමනයේ සිිල්කා පදන් සමාධියම අදින්න දාන දින්න කියන්න දුරදේ අදින්න කියැනෙ නොදුන්ද නොදුන් දේ ගැනීම කකුසලයක් හැබයිතින් මේ එක දැක්ම නොගෙනන්න පුළුවන් බෑ ඔන්න දැන් මේ පසුන් බියකිර ආසාාවත් ඉපදුුණා ආසාාවක්කට තිච්චකම මොකද කරන්න මගේ කවුලගන්නම් කවුල කත්තක මං මොදින් ඒක මගේ වෙන ගේ වෙච්චිමම්මකතුද වන්න ැම්මට එක ආක්ෂාරගන්ට වෙනවා ඇයි අනිත් අයි දැක් පොත්තේම අන්න අරූග පර්සක ගුණ වරග එහම කියන්න බෑ දැම්මටක ආරක්ෂා කරගණ්ඩත් වෙනවා. දැන් ආරක්ෂා කරගණට ග හිල්ල මගු විමනවද තව ගොඩාක් දේවල් මට කරන්නට සිද්ධ වෙනවා. මේ විදිහටම අපි හිතන්ඩකු මේ ගැනීම ආසාාව ඉපදිච්චය නිසාවේ මෙච්චර දුරක්ගේ යම්කිසිය මේකට ආසාාව ඉපදුනේ නැත්තම් ඒ මගේ වෙනවද ඒක මට ආරක්‍ෂා කරගණඩ වෙනවද න හරි දැක්කද ආසා විටදීම තුළ තන්හා ඇත්තිවීම තුළ ඇැවැත්ම ඇතිවෙන ආකාර. මේ පස් එකට මේ වගේ වනා වගේ අපිට මෙතන පංචස්කන්දය කෙරෙහි මේ දේ උනානං ආසාවිපු දුනානම් මගේ වීම වෙන ආරක්ෂා කර ගැනීම වෙන හිනං එතන ආත්ම දුෘෂ්ටි ඇත්වෙනවා. මගේ නොවනානක් ආසාාවක් නූපදුනාන කටන්දරය ඉවරයි. ආත්ම ඇතැයි පිළිගත් විට ඒක සැපෙන් තබන්නට අයි යැන වස්තුකාම කක්ලේසකාම මේ ඔක්කුමටික මෙතන කටන්දරී ඇතිවෙන ආකාරය මේකින් තේරුම්ගන්නට ඕනේ. එහෙම නම් කෘෂ්ණාව නිසාම ආත්ම දෘෂ්ටය ඇතිවෙනවා ඒ නිසා අපිට තව ගොඩා දුකන්දරාවක් ඇතිවෙනවා. මේ විදිත්ෂ් ඇතිනාම උපාධන නාමමකද වෙන්නේ උපාධන पච්චා බව ඒ උපාධන ඒේතුවෙන් භවය සකස්වා තත්තකතමා උපාධන පච්චා බවන්න භවය කියන ආකාර දෙයි අතිකම්ම බවෝ අ උපති බව भවය කියන කාර දෙකට තතාගතයන් වහන්සේ දශනා කරලා පෙන්වාමොකදදකම්ම බවෝ කිය අත්තිකම්ම බවූ අත්තකතමෝකම්ම බවඥාපිසංකරුාි සංකර නින් ජිසංකරු අයන් උච්චති කම්ම බව් තබ්බම්පි බවගාමි කම්මන්කම්ම බවෝ මේ අපිට කලි නුත්තාව නීදකරාසංකරන ජප සංර මීට කලිනුත් කතා කලා නේද ත ජත කතාගලි සංස්ක <Avijja> <in ka> <-na> ah, sangkara de hari demi hi dimuka punya bisamuka ru punya bisangkare punyanya bisaangngkawana eh punyanya bisaangngkapusai anangwana baru itu pasti mukapati babu miwitir punya bisaangngka punya bisaangngkaet mukapati ළඟ උපත කොහොමදවෙන්න එක්ො කාම භවයේ හෙමනැත්තන් රූප භවයේ එහමනැත්තන් රූප භවය ඒ ආකාරයක් අපි කොහෙ ගියත් උපදින්න තල තිස්සහකන ඒක මට හඳුන්න පුළුවන් කාම බවේ රූප භවය අරූප භවය කියලා තල තිස්සක පෙන්න්න පුුවන් කොමද පෙන්න්නන්නේ කාම භවයකිවුවත් කාම ලෝක කොලායි මනවාද කොලා කියන්න බලන්න මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක හයයි සතරපාය හතරයි යි යි यह කො අය හතර දන්නවා කියලා කියන්න හයකිවේ दिවලක හර අපා ර ද රයි දායි මනුසලග අතේ කොළයිකාම බවෝකි කියන කොළ රूप බවෝකි ර රපලෝක දස අත්න රප ප වචරහමලෝක දස අ න අරू බවකි වේ ह लोग न ह में कजनेना काकार विर विविरannya नहींतर मई आ आता आ मनेना की म mis dan akar dehang kemati ke kau rasanya santa bat co ba itu mis aya wujudpatiwo iniya uppati babe gimana aya yang wujud upada bawo upadama bahwawakarma ba uppati ba හරිො වි හෙට උපදාාන පච්චා බවෝ කියන එක විස්තර කරගන්නන්න පුළුවන් දැන් මේ විදි හට උපාධන පච්චා බව වෙලා එකකම බව උපත්ති බවපු ගමම් මොකදද මේ කියන්න බව පච්චයා जाති බව ප්‍රත්තියෙන් ජාතිය හට ගන්නවා තත්තකතම බවපච්චයා जाති යතේ සන්තේ සන් සතනතම්මිතම්මි සනනිකායිජති සංජති යොක්කන්ති අිනි බන්තිනෙ banget කදාානම් පාතු බව අයතනානම් පටි ලබෝ අයංචති බව පච්ච जाති දීග වශය මස්තරයක් දෙෙනවා මොකද ජාති කියෙ පළමු කොට ඉපදීම තේසන් තේසන් සත්නගේ සතය කම්ම තම්මි සත් නිකායේ ඒඒ සත් නිකායේ ජාති පළමු කොට ඉපදීම සංජති සම් ඉප කිනවනගේක හොක්කන්ති මව කුසට බැස ගැනීමත් තිෙනවනන් ගේක අභිනිබත්ති ්‍රකටව පිනීම ප්‍රකටව විපදීම සභාවයක් පේෙනවන ඒක කන්ධනම් පාතු බව කන්දයන්ගේ පහලවීමක් පේෙනවාන ඒක ආයතනානම් පටිලාබ ආයතනයන්ගේ පහලවීමක් පේෙනවන ඒක ඔය कोई හැට කිව්වත් ඒ තමයි බවපච්චයා जाති දැන්ත කොට මේ විට මේ තේරුගන්න න න්න දැන් අවියට පරි ල බවපච්ා जाති වුණ අපිට අවි්‍යාපච්චා සංකාර වි්ඥාන නමරූප සලායන පස්ස වේදන තන්හා උපාධන බවජාති ජරා කියන තැනති සංකාර පච්චයා වි්ඥාන කිව්වත් පවපච්චා ජාති කිව්වත් සති පටිසදි කටන්දර ේද මේ වෙලා තිය සංකාර පච්චා විज්ඥාන කිව ගිය පාර ගිය බවය මේ භවයේ ප්‍රතිසන්දිය पच्च जाति කියන තනත් උපාන पच्च बाව කියනමොකක්දම ව पति බව उपति ව කියए जाती हैම් ව पच्च जा කියන්නේ चुතවෙලා මේ ත තැन दिීම फර बा मा බවत संසධනය කරමින් සसर පැම सस දුुही පැවැම ने එක මේ කරන්න කියලා ඒ අනුව කර්මයා කර්මය අනුව සත්වයා බෙදෙන ආකාරය තුුල්ලකම විුබංග සූතරයෙන් විස්තර කරලා දුන්නන හැ ඒ ඒ ඒ ඔක්කම තැන් දැඟතිම මෙතැට ගලපලාරගැෙන බලකුහාම මේ විදිහට මේ අපිට විස්තර කරලා දෙන්නට පුළුවන් මේ අනුව තත්වයා උපදිනවා කියන දෘෂ්ටිය අයින් වෙලා මේ ධර්මතාවයන්ගේ පැවැත්ම සිදු වෙනවා කියන තේරුන්ගියානං මේ කියන පටික්ක සමුපපාද පාලියයේ අනුලෝම පටිච්ච සවපාදය තේරුන්ගත්තා වෙනවා. දැන් ජාති ඇති උනානං බොනොවද දෙයනෙ ඊට පස්ස වෙන්නේ ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ක දෝ මනස් සුපායාසා සම්බවන්ති. ජාති ප්‍රත්තිෙන් ජරා මරනාාදී සියල්ලු දුක්රැස වෙනවා. jaki-laki diri nama yangpresang dekati jarahhati Maran an muka jakilaki yaatananmitan bisanika jarak ji akan cang paling canngwalicetak pada ආයුනෝ සංහනී ඉන්දදි්‍රියම් පරිපාකෝ ඔය ඔක්කොමටික කිව්වා. මොකදදේ ජරා කියලකිව දිරීම පැසීම ජීරණතා කියලකිව දිරන බවක් පේෙනවන ඒක ක්ඩිච්චන් කියලකිව කඩතුළු බවක් පේෙන අප පොඩ්ක් ඔය වයිසට ගියාම හතලිය පනහ පැම කට පොඩි පොඩි කඩතුළුකං එෙනවා නේද කොච්ර පියරු ගැවත් තිරෙන්නේ නෑ නේද. කණ්ඩිච්චන් පාලිච්චම් පැසුනු බවක් අරකෙස්වල වර්ණය ලස්සන පාටක් වෙනවනේද. පාලිච්චා වලිතචතා හම මොකද වෙන්න දැලි ගහෙනවනේද. අන්න වලිච්චතා වලිතචතා අයිනෝ සංහනී අයුෂ්‍යයාගේ හානියක් වෙන වග පේනවනේද. ඉන්ද්‍රියයානම් පරිපාකෝ ඉද්‍රිය දුර්වල වෙන වග පේනවනේද. හැන්න තු යනවක් කනෑඉන්න තු යනවා ඇ? Idrianaam paripaku ayaangnguceti darah on kata kepanggaanhan ekonomi hilangde angmuka ya tanan tam hitamatanika cuti ca antardanang maccu marangian cuti paima නතාකන්න පහෙන බව බේදෝ කිය මේ කය බිඳීමක් ට පසම් වය අන්තර්ධාන අ අතුදෙන මච්චු මරනම් මේ මරණය කියන ධර්මතාවයට පත්වෙන කාලකිරිය අර මාරයාගේ ක්‍රියාවකට ළං වෙනම් ලක් වෙනම් හනම් බේ කන්දයන්ගේ බිදී මක්ති නම් ස්තර පස්කන්දහ ක දැමකද වෙන්න කලේබ දරක් ප විදිහට මේ විස්තර කරල පවා පන්න මරනන කාරණකට දැමකද වෙන්නතිමරණ නිසාරාමරණය සිද වමක් නිසාද ජතිය නිසා දැමති කටන්දරීවරද ැ කාට හිතෙනවන මෙතන ආත්ම අයි දිරන්නේ ආත්ම අයි මැරණෙල වැරදි දෘෂ්ටියයිෙන්ඩෝනමොකදම දිගටමපු ආත්මයක් තිබුණේ නහ මෙතන තිබුණ එක ධර්මයක් පසු පසිං තව ධර්මයක් එක ධර්මයක් හේතු වෙලා පල බවඩ් පත්වෙන පාලය හේතුව වෙනවා හේතුව පලය වෙනවා මේ විදියට අපපු ධර්ම පරම්පරාවක පැවැත්මක් තමයි තිබුණේ ඒ නිසා ආත්මය දිරවා නෙමේ आත්මය මැරුණා නෙමේ මේ ධර්ම පරම්පරාාවේ පැවැත්මක් සිද්ධ වුනාා ති පචච ජරමරන දැ ජරමරණය කියනෙ එක ජති හෙත්වෙන් ජරමරනසෝක පරිද දුක්ක දෝමන පමණක් ඇතිවුණ නමේ ඒයි අවිද්‍යාවතමත් තියන අවිද්‍යාව ප්‍රහිනවනිළග හමන මේ ඔක්කොම සස්භාවයන්ති ැතුනේ තව දුරට අවිද්‍යාව තියන නිසාමයි අවිද්‍යාව තියන දැනක තිමකද වෙන්නේ නැවත කුසලා කුසල සංකාර රැස්වෙනවාමයි කහනං සසර පවතිනවාමයි. හෙමනං මේක එන පටි්ච සමුපපාදය ධර්මතාවය ඉස්මතු කර පෙන්වමින් පෙන්න්න මේ විදිට දුක ඇතිවෙන්න හැටි සසර්ර පවතින හැටි පෙන්වී මතමයි අනුලුවම පටි්ච සමුපාදයෙන් පෙන්නුේ. මේක ජරාමරණය ඉවර කරල පෙන්නුවේ දරාමරණ සෝක පරිදේව දුක්කම මේ ඔක්කගේම උක්තු අවසන් කරලා අනුලුවෝම පටිච්ච සංපාදය මේ විදිහට පෙන්නුවේ මේ ජරා මරණ දුක සත්වයා වූ ඔබ අප හැමට උරුමයක් මේ ක අපිට ලැබෙන දෙයක් මේ ක අපේම දෙයක් කියල පෙන්න්න ටෝනිේ එම පෙන්වුවත් තමයි යායට උත්තරයක් ඔොයන්න පිළබෙන්නේ. එම නැත්තන් ය සඳෝසිෙන් ේ ඇයි අවිද්‍යා විසින් දුක වහලකීෙන් එතකොට එඒයාට අර තාවකාලික් ලබෙන අවස්වාදය කෙරහි මුලා වෙලා ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැලි මෙතනද ජාති ජරා මරණ සුවක පරිදේව කියනකෙන් අවසන් කරලා එක සත්වයගේ උරුමේ බවට පත් කරලා පෙන්නවා. රි දැන් ඒක තේරුම් ගත්ත කෙනා අන්න මෙතනින් ගැලවෙන්නට පාර හයෙනවා. අපි ඒ පාර හොය එක අවස්වරුවට දාමු දැන් වෙලාාවක් මලා නිසා. මමගේ සතියේ යෝජනා කළ මේ එක දවස්සෙන් කර බර්ගමුණනොකොදනත්ං මේ අප ්‍ර ැඩනවාව සතියක්ග දනදල කොට එනිසා දැ පීට පස්සේ අවස එකත නැවත පන්තිය පටන් අරගන්න අපි පටිලෝම පටික් සම් උපාදය විස්තර කරලා ඊට පස්ස මේ පටිච්ච සම් උපපාදය තියෙන අ විශේෂ කොටස් කියන පිට කතා කරන්න තියෙනවාන්නේ මේක කොහොමද කා්ඩ තුනක් කැටියට පෙන්න්නන්නේ සංකයේ පහතර කැටියට පෙන්න්නේ ආකාර විසක් කැටියට පෙන්න්නන්නේ මූල දෙකක් හැටියට පෙන්නන්නේ අදී වශය මේක පෙන්න්නන් රෝන තව කාරණාවගයක් තියෙනවන. අපි ඒ කාරණාටික හවස්වර්වට කතා කරමු. මෙතෙක් කතාකට දයන්ුව ඔයගොල් මේ ගැන කොඩ්ඩම් මනසිකාරය යමු කරන්නට ඇතිවෙන ප්‍රශ්න සීයක් හැතියෙන්න්න ටෝනෙසේ ඇති නොවනානං ඔබ පාඩ මහරි තහන්ගටයනෑ. ඒ තිික හවස්වරුවට ඉදිරිපත් කරන්න නැවත නැවත්ත ඒ ගැන විමර්ශණය කරලා හරියට ප්‍රශ්නයන් ඉතාගන. ි හවස්වරට දිරිපත් කරල බලමු හවස්සරුව පාමෙන්ි පටි ස උපාද විස්තරය අවසං කරන සා කරම්. එහෙමන මේවෙලා உදේවරුව පඩම මෙත අවසං කරනවා මෙතෙක් හැස් කරගත්ත කුසලය அනமෝදං වයුතු හැමට අමෝදං දේවා ඔබා පනාටමක් මේ කුසලය